භාවනා කරන්නේ කෙසේද ආදුනිිකයන් සඳහා සැනසීමට මග පෙන්වීමක් යුත ගම්මෝ බික්හූ හැඳින්වීම මෙම පොත සකසන ලද්දේ YouTube හ මාවිසින් පළකටන ලද කොටස් හයකීයුතු වීඩියෝ වැඩසටහන් පෙළ ඇසුරෙනේ ww.. youtube.com/tt dhAMO මුලින් මෙම පාඩම් මාලාව මුත්‍රත මාධ්‍යයට නැගුණේ ඇමරිකාවේ ලොන්ජලීස් හි වීඩියෝ මාධ්‍ය මගින් ඉගැන්වීම කළ නො හැකි වූ සිර කඳවරක භාවිතය සඳහායි නමුත් එතැන් පටන් ආදුනිිකයන්ට භාවනා පිළිබැඳ ඉගැන්වීම සඳහා මගේ ප්‍රියතව මාධ්‍ය බවට පත් වූයේ මෙයයි. වීඩිය රූප පෙළ මගින් ප්‍රයෝජනවත් දෘශ්‍ය මඟ පෙන්නීමක් ලබාදන අතර යට වඩා සවිස්ථරාත්මක ඌත් පුළුල්ඌූත් සංස්කරණය කරන ලද්දා වූත් කරුණු බොහොමයක් මෙම පොතෙහි ඇතුළත් කර ඇත මෙහේන පාඩම් මාලාව දිගහැරී ඇත්තේ ආදුනිිකයකු භාවනා පියවරෙන් පියවර ඉගෙනගද යුත්තේ කෙසේදයන්න මා අපේක්ෂා කරන පිළිවලටයි. දෙවන තෙවන සහ පස්වන පරිච්චේද ඉදිරිපත්කර ඇත්තේ ඒවාපුහුණු කළයුතු අනුපිළිවලට නොව ඊට ප්‍රතිවිලුද්ධ වූ අනු පිළිවලටයි. ඒට හේතුව ඉරියවුවෙන් කරන භාවනාව ආදුනිකේකුට කැමැත්තක් ඇතිකර ගැනීමට පහසු දෙයක් වීමයි. එමගින් භාවනාව පිළිබඳ සංකල්පයන්ට හුරු වූ පසු ඔබට සක්මත් භාවනාව සහ සතියෙන් යුතුව පසඟ පිහිටුවා වන්දනා කිරීම ආදියතෙක් ඔබේ පුහුණුව පුළුල් කළ හැකිය මෙම පොත සැකසීමේදී මාගේ එකම අභිප්‍රාය වූයේ වැඩි පිරිසකට බුදු දහමිහි එන භාවනාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට සැලැස්වීමයි ඔබ ඔබේ ජීවිතය සාමයෙන් සහ සතුටින් ගතකිරීමට අපේක්ෂාකරන්නේ නම් ඔබ විසින්ද සාමේ සහ සතුට ඔබ ජීවත්වන ලෝකේ තුළ පැතිරවිය යුතුය පොත සැකසීමට මට සහය වූ මාගේ දෙමා පියන්ටත් මට අතීතයේ සිට දැනුම් ලබාදුන් සේල්ම ගුරුවරුන්ටත් මාගේ වර්තමාන ගුරුවරයා සහ උපා්‍යයන් වහන්සේ වූ අජන් තෝන් සිරි මංගලෝ ස්වාමීන් වහන්සේටත් එසේම ඉහත සඳහන් කළ මාගේ YouTubeබ වැට සටහන් මුලින් පිටපත් කළ කාරුණික පින්වතුන්ටත් මාගේ ස්තූතිය හිමිවෙයි. සියල සත්වයෝ සුවපත් වෙත්වා යුතදම්මෝ බෙක්කෝ. බුදුන් වහන්සේ මේ පොළොව මත වරක් පියනැගූ බව මටසිහි ගන්වන ජීවමාන සාක්ෂයක් වූ අජාන් සිරි මංගලෝ මාගේ ගුරු ස්වාමීන් වහන්සේට ගෞරවෙන් පුදකරමි පළවෙනි පරිච්ෂේදය භාවනාව යනු කුමක්ද භාවනාව යනු කුමක් දයන්න පිළිබඳ මූලික ඉගැන්වීමක් ලබාදන මෙම පොත භාවනාව ගැන කිසිත්ම නොදන්නා හෝ පිළිබඳ ඉතා අල්ප වශයෙන් දන්නා අය සඳහා සැකසුනකි. තවද දැනටමත් වෙනත් භාවනාක්‍රම පුහුණු කර ඇති අයටද මෙම පොත හැදරීමෙන් තවත් ආකාරයක භාවනාක්‍රමයක් ඉගෙන ගැනීමේ හැකියාව ඇත. මෙම පොතෙහි පළමු පරිච්චේදයහි මා භාවනාව යනු කුමක්ද යන්න සහ, ෙනෙකු භාවනා කළයුත්තේ කෙසේද යන්න හඳුන්වාදී ඇත. භාවනාව යන වචනය විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට තේරුම් ගනී සමහරෙකුට භාවනාව යනු මනස තැම්පත් කරගැනීම මගින් ලෞකික ජීවිත අදදැකීම්වලින් මදකට මිදී යාමක්ද මගින් මනසට සාමකාමී බවක් තෘත්්තිමත් බවක් සහවිවේකයක් ලබා දෙන්නක්ද වේ. තවත් සමහරකුට භාවනාව යනු අසාමාන්‍යි වූත් අත්භූත වූත් අත්දැකීම් ලබා දීමට සමත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරන්නා වූ දෙයකේ. මෙම පොතෙහි මා භාවනාව යන්න එම වචනයේ අර්ථකතනයෙන්ම පැහැදිලි කරන්නට කැමතිය. ඉංග්‍රීසි භාෂාවේ භාවනාව හෙවත් මඩිටේෂන් යන වචනය බිඳී ඇත්තේ මඩසින් හෙවත් අෞෂද යන වචනයෙන් බව පෙනේ. මඩිසින් හෙවත් අවෂධ යනු ශරීරී ලෙඩ සුවකර ගැනීමට භාවිතා වන්නක් සේම මඩිටේශන් හෙවත් භාවනාව යනු මනසය ලෙඩ එනම් කෙලෙස් සුවකරගැනීමට භාවිතා කළ හැක්කකි අෞෂද යනු අප දන්නා පරිදි මද්‍රාව වලින් මෙන් තාවකාලික සතුටක් ලබාදී ඉතා කෙටි කාලයකින් නැවත ශරීරය තිබූ අසානකාරී භාවයටම පත්කරන්නක් නොවේ ෞෂධයනු දීර්ග කාලීනව ශරීරය වෙනසකට බදුුන්කර, ශරීරයේ ඇති වූ රෝගය සුවකර එය යතා ස්භාවයට පත්කර ගැනීමට යොදාගන්නකි. භාවනාවේ අරමුණවන්නේද මනසට ෂනිිකව තාවකාලික වූ සාමයක් ඇතිකරදීම නොව. පසුතවිලි වීම් සහ ආතදිතත්ත්වයන්ගෙන් මනස සම්පූර්ණයෙන් මුදාගෙන දීර්ග කාලීන වූ සාමයක් මනසට ලබාදීමය. ඔබ මෙම පොතේ ඉගැන්වෙන ආකාරයට භාවනාව පුරුදු කිරීමේදී එමගින් ක්ෂණික සහනයක් නොලැබීමට ඉඩ ඇති බව මතක තබාගත යුතුය. මනස් තුළ, මුල් බැසගත්තා වූ දවේශසිතුවිලි පසුතවෙන ස්වභාවය ආතති සහගත තත්වයන් විවිධාකාර වූ ඇබ්බැහිවීම් ආදිය තේරුම්ගෙන ඒවායින් අත්මිදීමට ක්‍රියාකිරීම ඉතා වෙහෙසකර අසහනකාරී ක්‍රියාදාමයක් ලෙස පෙනීයා හැක. ඒ අප බොහෝවිට කාලය ගත කරන්නේ එවැනි අකුසල් සිතුවිලි වෑයමින් යටපත් කිරීමට වන නිසාය. එම නිසා ආරම්භයේදී භාවනාව සිතට කිසිදු සාමයක් හෝ සතුටක් ගෙනනොදෙන් අක්මෙන් ඔබට හැඟෙන් නැට පුළුවන භාවනාව එහි එෙදෙන තාක්කල් ක්ෂණික වූත්, අව්‍යාජ වූත් සහනයක් ගෙනදී එය නැවත් වූ විගස සිත නැවත අතිශය බලවත් අසහනයකට ඇද දමන මත්්‍රව්‍යයක්ෂේ ක්‍රියාකරන්නක් නොවන බව හොඳින් සිහි තබාගත යුත්තේ එබැවිනි. භාවනාව වනාහි නිවැරදි පුහුණුව මගින් කෙනෙකු මේ ලෝකය දකින ආකාරය වෙනස් කිරීම උදෙසා වූ ප්‍රතිපදාවකි. කෙනෙකුගේ අකුසල් සහගත සිත දුරුකර, ස්වභාවික වූ නිකලෙස් බව නැවත ඇතිකරදීමට සැකසුනකි එය කෙනෙකුට සත්‍ය වූත් දීර්ක කාලීන වූත් සාමයක් සහ සතුටක් ගෙනදී ජීවිතයේ අපට මුහුණදීමට සිදුවන දුක්කරදරවලට පහසුවෙන් සහ සිහියෙන් යුතුව සාර්ථකව මුහුණදීමට හැකියාවක් ඇති කරන්නකි ඉහත් සඳහන් කළ මානසික වෙනස ඇතිකිරීමට උදව්වන්නා වූ භාවනාවේ මුලින්ම ඉගන්වීමනම් යහපත් දැක්මහෙවත් සම්මාදිට්ටිය මත පිහිටා නිවැරදි සිහිය දියුණු කර ගැනීමයි. මෙහිදී අප මේ මුොහුතේ අපගේ කයට දැනෙන සහ සිතට නැගෙන සියලු අරමුණු පිළිබඳව නිවැරදි සිහිය හෙවත් යෝ නිසෝ මනසිකාරය පවත්වාගැනීමට උත්සාහ කළ යුතුයි. එසේ නොකළහොත් අප පෙළඹෙන්නේ එම අරමුණු හොඳයි නරකයි මම මගේ යනුවෙන් තර්කකර නිගමනවලට පැමිණීමටයි. එමගින් මනසට අහිතකර වූ දුක සහ ආතතිය ගෙනදේ යම් වස්තුවක් හෝ අරමුණක් දැක එහි යථ ස්වභාවය ඇති සැටියටම අඳුනාගෙන ඒ පිළිබඳ නිවැරදි වූ කල්පනාවක් ගොඩනගාගත්හොත් අප ඒදය පිළිබඳව තර්කකොට වැරදි නිගමනවලට එළඹීමෙන් වැලකෙයි ඉහත විස්තර කළ නිවැරදි වූත් පැහැදිලි ූත් දකීම ඇතිකර ගැනීමට අප මෙහිදී භාගතා කරන්නේ ඉතා පැරණි වූ නමුත් හොඳින්ම ප්‍රචලිත වූ භාවනාමය මෙවලමක් වන මන්ත්‍ර එනම් මන්්‍රා යන ක්‍රමයයි. මන්ට්‍රා යනු බොහෝවිට දිව්‍යමය වූ හෝ පාරභෞතික වූහෝ, අත්බූධ වූ වස්තුූන් කෙරෙහි සිත නාභි ගතකිරීමට යොදාගන්නා වචනයක් හෝ වා්‍යකා්ඩයකි මෙහිදී අප මන්ට්‍රා භාවිතා කරන්නේ සාමාන්‍ය ජීවිතයේ අප අත්දකින දේවල් කෙරෙහි සිතෙහි අවධානය රඳවා තැබීමටයි එමගින් ඒවාට අපගේ අර්ථකතන නොදී නිගමන වලට නොපැමිණ ඒවා ඇති සැටියෙන් හඳුනාගැනීමටයි. මේ ආකාරයට මන්ට්‍රා යුදාගැනීමෙන් අපට සිතන හෝ දැනෙන අරමුණු පිළිබඳව ඇලීමක් හෝ ගැටීමක් ඇතිකර නොගෙන ඒවායේ යථ ස්වභාවය ඒ ආකාරයටම හඳුනාගැනීමේ මාර්ගයට යුමුවීමට හැකියාව ලැබේ උහරණයක් වශයෙන් අප ශරීරයහි යම් චලනයක් කරන විට. ඒ පිළිබඳ පැහැදි සිහයක් ඇති කර ගැනීමට සොලවනවා යනවචනය මෙනිිහි කිරීමට හැකි. අප යමක් සිතන විට සිතනවා යනුවෙන්ந்த, අපට යම් හැගීමක් දැනෙන විට දැනනවා යනුවந்த, අපට යම් තරහක් ආවිට තරහක් පැමිණියා යනුවෙන්ද අපට මේ වේදනාවක් දැනන විට වේදනාවක් දැනුණා යනුවෙන්ද මෙනෙහි කළ හැකි මේ ආකාරයට එ කනම් ආකාරයක වූ හෝ අරමුණ පැහැදිලිව විස්තර වනසේ අප වචනයක් හෝ වාක්‍යයක් සිතෙන් මෙනෙහි කිරීමෙන් එම අරමුණ හොඳයි නරකයි, මම මගේ ලෙස සිතා නිගමනවලට පැමිණීමේ ඉඩකඩ අපේ සිතට නොලැබෙයි. මෙම මන්ත්‍රවාක්‍ය හුදෙක් මුවග හෝ හිසහි පැවතිය යුත්තක් නොව යම් අරමුණක් පැනනගෙන විට ඒ සමගම සිතින් මෙනෙහි කළ යුත්තකි. ඒ සඳහා අප තෝරාගන්නා වචනය කුමක්දයන්න එතරම් වැදගත් නොවූවත් ඒ වචනය නැත්නම් මන්ත්‍රය එම අරමුණ කෙරෙහි සිතනාවිි ගතකිරීමට සමත් වන්නක් විය යුතුයි. මෙසේ මෙම විවිධාකාර වූ අරමුණුහඳු නාගැනීම පහසුකරවීම සඳහා ධර්මයහි එම සියල්ල කොටස් හතරකට වර්ග කරනු ලබයි. අප අත්දකින සියල්ල මෙම කොටස් හතරෙන් එකකට අයත් වෙයි. මෙම වර්ගීකරණය අපගේ පුහුණුව ක්‍රමාණුකූල කොට, යමක සත්‍යසරූපය ඉක්මණින් නිවැරදිව හඳුනාගැනීමට හැකියාව ඇති කරයි. එම නිසා, භාවන පුහුණුව පටන් ගැනීමට පෙර පාත සඳහන් එමවර්ගේ කරණය මතක තබා ගැනීමට අවශ්‍ය වෙයි. එක කාය හෙවත් කායානු පස්සනා කයින් කරන සියලු ක්‍රියාවන් සහ කය පවත් වන්නා වූ සියලු ඉරියව. දෙක වේදනා හෙවත් වේදනානු පස්සනා කයට හෝ මනසට දැනෙන සැප දුක උපේක්ෂා වේදනා තුන චිත්ත හෙවත් චිත්තානු පස්සනා අතීතය අනාගතය හොඳයි නරකයි යනාදී වශයෙන් මනසෙහි පැනනගෙන සිතුවිලි හතර දම්ම හෙවත් දම්මානු පස්සනා භාවනානු යෝගයාටම ආවේනිික වූ කායික හෝ මානසික ක්‍රියාවලීන්වල ගොනුවක් සිහිය පවත්වා ගැනීම පහසු කරවන්නාවූ මානසික තත්ත්වයන් ඇස කන නාසය දිවකය මනසයන ඉන්ද්‍රීන් හය ආශ්‍රයෙන් ඇතිවන්නා වූ දැනීම් සහ අරමුණු ආදී වශයෙන් ව බොහෝදේ ඉහතකී කාය වේදනා චිත්ත ගම්ම යන මේවා උතුම්මූ සතර සතිපට්ඨානය හෙවත් සහය පීටුවා ගැනීම සඳහා අප භාවිතා කරන්නා වූ කොටස් හතරක් වේ කායානු පස්සනා පළමුවෙන්ම කයානුව බැලීමේදී අප පයින් කරන සෑම ක්‍රියාවක් පිළිබඳවම සිහිය පිහිටුුවිය යුතුයි. උදාහරණයක් වශයෙන් අප අතක් දිගහරින විට දිගහරිනවා දිගහරිනවා වශේනුත් අතක් නවනවිට නවනවා නවනවා ලෙසත් සිතින් මෙනෙහි කළ හැකි. එසේම අප නොසෙල්වී හිඳගෙන සිටින්නේ නම් හිදගෙන සිටිනවා ලෙසත් ඇවිදිමින් සිටින්නේ නම් ඇවිදිනවා ලෙසත් මෙනෙහි කළ හැකි වේදනානු පස්සන අප කයින් කිනම් ආකාරේග වූ හෝ ඉරියව්වක් පවත් වන්නේ නම් ඒ ඉරියව්ව ඒ ආකාරයටම හඳුනා ගැනීමත් කිනම් ආකාරයගට හෝ ය චලනය කරන්නේ නම් එමචලනය ඒ ආකාරයටම හඳුනාගැනීමත් අප මෙම මෙනෙහි කිරීම් භාවිතයෙන් සිදු කළ යුතුයි. මෙසේ අපට අපගේ කය අනුව සිහිය පිහිටවීම පුරුදු කළ හැකි.මී ළඟට කායට සහ මනසට දැනෙන වේදනා පිළිබඳ සලකා බලමු අපට යම් දුක් සහගත වේදනාවක් දැනෙන විට දුක්වේදනාවක් 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 ලෙස නොකඩවාමිනෙහි කළ හැකි එසේ කිරීමෙන් අපට එම වේදනාව පිළිබඳ තරහක් හෝ නොකමැත්තක් ඇති නොවී එය හුදෙක් දැනීමක් පමණක් ලෙස අවබෝධ වෙයි දුක්වේදනාව එකක් බවත්ත පිළිබඳව අපගේ සිතෙහි හටගන්නා අකමැත්ත වෙනත් දෙයක් බවත්. දුක්වේදනාව පමණක් ගත් කල එහි එතරම් අපහසුවක් නපුරක් නොමැති බවත් අපට වැටහෙන්නට පටන් ගනිී. තවද එය අපට වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට හැකියාවක් නොමැති බැවින් මගේ හෝ අපේ, නොවන බවත් වැටහෙයි අපට සැපවේදනාවක් ඇතිවූ විට අප එය එලෙසටම හඳුනාගෙන සැපවේදනාවක් සැපවේදනාවක් ලෙස මෙනෙහි කළ යුතුවෙයි මෙවිට අප තැත් කරන්නේ එම සතුට සහගත හැඟීම පලවා හැරීමට නොව ඒ පිළිබඳ ඇල්මක් ඇතිකර නොගෙන සිටීමටයි පිළිබඳව තෘෂ්ණාවක් ඇතිකර ගැනීමෙන් හෝ ඇබබැහිවීමක් ඇතිකර ගැනීමෙන් වැලකීමටයි දුක්වේදනාව ගැන කී ආකාරයටම සැපවේදනාව හා ඒ පිළිබඳ අපේ හිතේ ඇති වෙන කැමැත්ත දෙකක් බවත් සැපවේදනාවහිද අගය කළ යුතු විශේෂ හොඳ බවක් ගැබ්වී නොමැති බවත් අපට පෙනේ එමෙන්ම එම සැපවේදනාව කෙරෙහි ඇලීියෑම ඒ දීර්ග කාලීනව රඳවා තබා ගැනීමට උදව්වක් නොවන බවත් ඒ වෙනුවට ඒ ඇලීෑම නිසාම අතෘප්තිකර හැඟීම් ඇතිවී තිබූ සැපවේදනාවද නැතිවීයෑමින් දුකක්ම ඇතිවන බවත් අපට වැටහෙයි එසේම ට උපේක්ෂා සහගත වේදනාවක් දැනුන විට මැදහත් වේදනාවක් මැදහත් වේදනාවක් ලෙස මෙනෙහිකරමින් ඒ පිළිබඳ ඇලීමක් ඇතිකර ගැනීමෙන් වැලකිය හැකිය. සැබවින්ම අප මෙසේ මෙම සාමකාමී උපේක්ෂා සහගතවේදනා කෙරෙහිද ඇල්මක් ඇතිකර නොගෙන සිටීමෙන් අපගේ සිත් වඩ වඩාත්තැම් පත්වන බව අපට වැටහෙන්නට පටන් ගනිී චිත්තානු පස්සනා තෙවන කාරණය නම් චිත්තහෙවත් අපගේ සිතයි අතීතිය පිළිබඳ මතකට නැගෙන විට ඒ මතකයන් සතුටක් ගෙන දුන්නත් දුකක් ගෙන දුන්නත් අප සිතනවා සිතනවාලෙස මෙනෙහි කළ යුතුයි. ඒ මතකයන් පිළිබඳ සිතෙහි ඇල්මක් හෝ ගැටීමක් ඇතිවීමට පෙර. අප ඒවා හුදෙක් සිතුවිලි ෙසින් හඳුනාගත යුතුයි. අප අනාගතය ගැන සිහින දකින විට හෝ සැලසුම් සකස් කරන විටත් ඒවාද හුදෙක් සිතුවිලි පමණක් බව හඳුනාගැනීමෙන්, සිතුවිලිවල අන්තර්ගතය පිළිබඳ සිතීමෙන් හටගන්නා බයට දුකට හා ආතතියට ලක්වීමෙන් වැලකෙයි. දම්මාරු පස්සනා දම්ම නම් වූ සිව්වනි කොටසට මානසික හා ශාරීරිික සංසිද්ධි කාණ්ඩ වශයෙන් ගණනාවක් ඇතුළත් වෙයි. ඒවායින් සමහරක් පළමු කොටස්තුනටද ඇතුල් කළ හැකි. නමුත් එමසිද්ධියෙන් ඒවා අයත්වන කාණ්ඩ වශයෙන් සාකච්ඡාකිරීම අවබෝධයට පහසුවයි. ගම්වනම් කොටසට අයත්වන පළමු කා්ඩேනම් මනස ආවරණය කරමින් පවතින පංචනීවරණයි. එනම් පංචකාමයන් පිනවීමට ඇති ආසාව, එනම් කාමච්චන්දය දවේශය එනම් ව්‍යාපාදය, අලස භව එනම් තීනමිද්ද. පසුතවිෙන හෝ සිතෙහි විසරුණු ස්වභාවය එනම් උද්දච්චකුක්කුච්ච සහ සැකය එනම් විචිකිච්ඡායි. මෙකී ධර්ම පහ අපගේ සිත් ආවරණය කරමින් පවතිනවා පමණක් නොව අප ජීවිතවල සියලු දුක් සහ ආතති තත්ත්වයන් ඇතිකරවීමට හේතුවෙයි. එමනිසා මෙමනීවරණයන්ගෙන් අපගේ සිත් මුදවාගැනීමට අප දැඩි සේවාෑයම් කළ යුතුවන අතර භාවනාව අවසානයේ අප අපේක්ෂා කරන්නේත් එයයි විවිධාකාර වූ ආශාවන් ඇතිවන විටත් අපට නැතිදේවල් ලවා ගැනීමේ ඕනෑකම දැනෙන විටත් එපමනක් නොව අපට ඇතිදේවල් පිළිබඳ ගැඩි ඇල්මක් ඇතිවන විටත් අප ඒ ආශාව ඕනෑකම හෝ ඇලීම පසු පස නොගුස් ඒවා හුදෙක් ආශාව කැමැත්ත ඕනෑකම යන හැඟීම නීවරණයන් වශයෙන් මෙනෙහි කළ යුතුයි. ඒ ඒ අවස්ථාවන් වලදී ආශාව, ආශාව, ආශාව හෝ කැමැත්ත කැමැත්ත හෝ ඕනෑකම ඕනෑකම යනාදලෙස අපට මෙනෙහි කළ හැකි ආශාව සහ ඇලීම් බැඳීම නිසා අපගේ මනස ආතතියට ලක්වන බවත් බලාපොරොත්තු කඩවීම ඇති වන බවත් අප සතදේ අහිමි වන විට දැඩිසේ දුකට පත්වන බවත් අපට පෙනෙන්නට වන්නේය. මානසික හෝ ශාරීරිික හේතුන් නිසා අපගේ සිතේ තරහක් පිළිකුලක් හෝ ොකමැත්තක් පැනනැගුණු විට වෝ අපට අවශ්‍යදේ ඉට නොවීම නිසා බලාපොරොත්තු කඩවීම් ඇතිවිට අපය මැහැඟීම තරහක් තරහක් ලෙස හෝ පිළිකුලක් පිළිකුලක් හෝ නොකමැත්තක් නොකමැත්තක් ලෙස හඳුනාගත යුතුයි. අපගේ හිතට කනගාටුවක් කලකිරීමක් එපාවීමක් බියක් අදෛර සම්පන්න ස්වභාවයක් යනාදී කෙන වූ හැගීමක් ඇතිවත් දුකක් දුකක් හෝ කලකිරීමක් කලකිරීමක් ආදී ලෙස අප ඒ ආකාරයටම හඳුනාගත යුතුයි මෙවිට මෙම රිනාත්මක හැගීම්වලට ඉඩකඩදීම නිසා අප අපවම දුකට හා ආතතියට පත්කරගන්නා ආකාරය අපට පෙනෙන්නට පටන් ගනි. තර ආදී මෙම හැගීම්වලින් ඇතිවන රිනාත්මක ප්‍රතිඵල අවබෝධ වන විට අප අනාගතයේදී නිරයාසයෙන්ම ඒවායිෙන් ඇත්වසිටීමට නැඹුරුුවේ. අපට අලස බවක් දැනෙන විට හෝ වෙහෙසක් දැනෙන විටද කම්මැලි කම්මැලි හෝ වෙහෙසයි වෙහෙසයි ලෙසමනෙහි කළ යුතුයි. මෙවිට එම අලෙස වෙහෙස ස්වභාවයන් පහවගුස් අපට නැවතත් ප්‍රාණවත් බවක් ලැබෙන බවත් දැනීමට පුළුවන. අපගේ සිත විසුරුණු ස්භාවයකට පත් වූ විටත් කනස්සල්ලට හෝ ආතතියට පත් වූ විටත් විසිරී ඇත විසිරී ඇත කනස්සල්ල කනස්සල්ල ආතතිය ආතතිය ලෙස හඳුනා ගැනීමෙන් එමස්වභාවයන් පහවගුස් අපගේ හිත වඩාත් ඒ කාග්‍රවන බව අපට දැනයි අපගේ හිතට දෙගිඩියාවක් සැකයක් පැනනැගී කුමක් කරන්නේ දැයි නිශ්චය කළනො හැකිව පැටලිලි සහගත ස්වවාාවයකට පත් වූ විටත් සැකය සැකයලෙස මෙනෙහි කළ හැකි. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සිතහි සැකදුරුුවී වඩා ස්තීර විශ්වාසනීය ස්වභාවයක් ඇති කරගැනීමේ මඟට යොමු විය හැකි කාය වේදනා චිත්ත දම්ම යන මෙම කොටස් හතරට අයත් සියලු අරමුණු කෙරෙහහි සිහිය පවත්වා ගැනීම ඉදිරි පරි්ෂේදයන්හි වෙස්තර කරනු ලබන භාවනාවන්හි මූලික ක්‍රමවේදය වෙයි. එම නිසා භාවනා පුහුණුව පටන් ගැනීමට පෙර සිහිය පිහිටුවීම පිළිබඳ මෙම මූලික පදනම වටහා ගැනීම වැදගත් වෙයි. සිතට හෝකායට දැනෙන සියලු අරමුණු කෙරෙහි අපගේ අර්ථකතන නොදී ඒවා පිළිබඳ සිහිය පවත්වා ගැනීමෙන්, ඒවා නිවරදිව හඳුනාගැනීමේ වැදගත්කම තේරුම්ගෙන ඒ බව පිළිගැනීම භාවනා පුහුණුවට අවතීරණවන අපගේ මුල්ම පියවරයි. දෙවැනි පරි්ේදය හිඳ ඉරියවුවෙන් කරන භාවනාව මෙම පරිච්චේදයහි මා පැහැදිලි කරන්නේ පළමු පරි්චේදයහි උගත් මූල ධර්ම හිඳ ගෙනසිටින ඉරියවුවෙන් කරන භාවනාවට යොදා ගන්නා ආකාරයයි මෙය බිම පර්යංකෙන් වාඩිවී එසේත් නැත්නම් හුටුවක හෝ බංකුවකවාඩිවී කළහැකි සරල භාවනා අ්‍යාසයකි. හිඳ ගැනීම කොහෙත්ම කළ නොහැකි අයට හාන්සි වූ ඉරියව්වෙන් වුවද මෙය කළ හැකි. භාවනාව සඳහා හිද ඉරිියව්ව භාවිතා කිරීමේ අරමුණවන්නේ අපගේ විඳීම් ඉතා අල්ප අරමුණු සංඛ්‍යාවකට සේමා කිරීමයි. එමගින් සිත විසිරයෑ මේ ප්‍රමාණය අවම කරගෙන සිත එක් අරමුණක තබා ගැනීම පහසුවෙයි. අප හිඳගෙන සිටින විට අපගේ ශරීරය නිශ්චලය. ශරීරයේ සිදුවන එකම චලනය හුස්ම ඉහල හා පහළ හෙලීමේදී ඇතිවන චලනය පමණයි හුස්ප ගැනීමේදී උදරය පිම්බයි හුස්මහෙලීමේදී උදරය හැකිලෙයි. මෙසේ වන උදරේ පිම්බීම හැකිලීම ඔබට නොදැනේ නම් ඔබේ අත උදරේමත තබා කලන්න. එසේ කිෙරීමෙන්ද උදරේ චලනය ප්‍රත්්‍යක්ෂ නොවන්නේ නම් උඩුවතට හාන්සි වූ ඉරියවෙන් හිඳ එමචලනය ප්‍රත්‍යක්ෂවේදයි බලන්න. හිනි ඉරියවවේ සිටීමේදී උදරේ චලනය නොදැනීමට බොහෝවිට හේතුවන්නේ මනසෙහි පවතින නොසන්සුන් බවහා ආතති තත්ත්වයයි. කෙනෙකු ඉවසීමින් සහ නොපසු බටව පුහුන්වෙහි යෙදෙයි නම් මනසහාකය ක්‍රමයෙන් සැහැලු වී ස්වභාවිකව හිනි ඉඩියව්වේ සිටියදීම උදරේ පිින්මෙන හැකිලෙන ස්වභාවය ප්‍රත්්‍යක්ෂ කරගැනීමට හැකියාව ලැබෙයි. මෙහිදී අප ඉතා වැදගත් කරුණක් මතක තබාගත යුතුයි. එනම් අප කළ යුතුවන්නේ ස්වභාවිකව හුස්ම ඉහළ පහල යන ආකාරය පිළිබඳ සහය පිහිටුවා ගැනීම මිස එය ආයාසයෙන් කිරීම හෝ පාලනය කිරීම නොවන බවයි. ආරම්භයේදී හුස්ම ඉතා කෙටි බවක්හා යම් අපහසුවක් දැනිය හැකි. නොමුත් ඔබය පාලනය කිරීම අත්හැරිය විට උදරහේ මෙම පිම්බීම හැකිලීම තැහැදිලි ලෙසත් පහසුවෙනුත් නිරේක්ෂණය කළ හැකි වෙයි. මෙසේ අපගේ පළමුවන භාවනා අරමුණලෙස අප යොදාගන්නේ උදරේ පිම්බීම සහ හැකිලීම යන චලනයයි. අපහසුවකින් තොරව මෙම චලනය විත සහිය පිටවීමට හැකියාව ලැබෙන විට ඕනෑම මොහොතකදී එය භාවනාවට අරමුණුකරගත හැකිය දි ඉරියව්වෙන් කරන භාවනාවෙහි සාම්ප්‍රදායක පියවර පහත ආකාරයට සඳහන් කළ හැකි එක පළඟක් බැඳගෙන වාඩිවෙන්න පාද එකවුඩේක නොසිටන පරිදි එක් පාදයක් අනිත් පාදයේ ඉදිරෙන් තබන්න මෙම ඉරියව්ව අපහසුනම් උදරේ උස්පහත්වීම පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පහසු ඉරියව්වකින් වාඩිවෙන්න. දෙක අත්ල උඩු අතට සිටින සේ වමතට උඩින් ඒ මත දකුණත තබා උකුල මත තබන්න තුන උඩුකයි ශ්‍රජුව තබාගන්න එය අපහසුවක් ගැනදේ නම් එසේ ශ්‍රජුවම තබා ගැනීම අත්්‍යේ වශ්‍ය නොවේ උදරේ චලනය ප්‍රත්‍යක්ෂ කරගත හැකි ඕනෑම ආකාරයකට තබා ගැනීම යෝග්‍යවෙයි. හතර ඇස්පියාගන්න. අපසිහය පිටු වන්නේ උදරය උස්පාත්වීම ආශ්‍රිතව නිසා ඇස්හැර සිටීම සිත අරමුණෙන් පිටතටයෑමට හේතුවෙයි. පහ, සිත උදරය වෙත යොමු කරන්න උදරය පිම්බෙන විට පිම්බෙනවා ලෙසත් හැකිලෙන විට හැකිලෙනවා ලෙසත් මෙනෙහි කරන්න ඔබගේ අවධානය වෙනදදයක් කෙරෙහි යොමු නොවී සිත පිම්බිම් හැකිලීම දෙකෙහි මැනෙවින් පිහිටනතෙක් මෙසේ නොකඩවා මෙනෙහි කරන්න වා හැකිලෙනවා යන මෙම සිතුවිල්ල මනස තුළින් පැනනැගිය යුතු අතර මනස උදරය වෙතම යොමු වී තිබිය යුතු බව වටහාගැනීම වැදගත් වෙයි. කෙසේදයත් ඔබ උදරය සමග සංවාදයක යෙදන්නාක් මෙනි. විනාඩි පහක් දහයක් හෝ හැකිනම් ඊට වැඩි කාලයක් හෝ. මෙසේ ඔබට පුහුණු විය හැකි. මීලඟ පියවරවන්නේ කාය වේදනා චිත්ත දම්මයන මූලික කොටස් හතරහිසිහිය පිහිටුවීම හිඳි ඉරියවුවෙන් කරන මෙම භාවනාව සමඟ සංයෝජනය කිරීමයි. උදරී පිින්බීම හැකිලීම න චලනය පිළිබඳ සිහිය පිහිටුවීම අයිතිවෙන්නේ කායානු පස්සනාවටයි. ආදනිකයකු සඳහා කායානුව එப்பමනක් බැලීම ප්‍රමාවත් වෙ. සිහිය පැහැදිලිව පිහිටවීමට උපකාරීவைனம் வரின் வர හිந்தගෙනහෝ හාන්සිවී සිටිනඉරියව්ුව හිந்தගෙනසිටිනවා හිදගෙන සිටිනවා හෝ හාන්සිවී සිටිනවා. සිවී සිජිනවාලෙස මෙනිහි කිරීමද කළ හැකි. භාවනාව අතරතුර යම් සංවේධනයක් දැනුුණහොත් උදරේ පිම්බීම හැකිලීම වෙතින් සිහිය ඉවතටගෙන එම හටගත් සංවේධනය කෙරෙහි සිත යොමු කළ යුතුයි. උදාහරණයක් ලෙස ඔබට යම්වේදනාවක් ඇති වූයේ නම් එම වේදනාව මොහොතේ භාවනාවට අරමුණු කොට බැලිය යුතුයි මෙසේ බැලීම වේදනානු පස්සනා වයි කාය වේදනා චිත්ත දම්ම යනකොටස් හතරින් කුමන කොටසකට හෝ අයත්වන්නක් භාවනාවට ඒ ඒ මොහොතේදී අරමුණු කරගත හැකි සෑම මොහොතකම උදරේ පිම්බීම හැකිලීම වෙතම සිහිය පිහිටුවා සිටීම අත්තේ වශ නොවේ. ඔබට යම් දුක්වේදනාවක් දැනුන විට ඔබ එම වේදනාව අරමුණු කළ යුතුයි. දුක්වේදනාව පිළිබඳ නොසතුටට පත්වීම හෝ ඒ පිළිබඳ තර්ක විතර්ක කිරීම නොකොට කළයුත්තේ, දුක්වේදනාව ඒ තිබෙන ආකාරයටම හඳුනා ගැනීමයි ඊ සඳහා පෙරවිස්ත්‍ර කර ආකාරයට දුක්වේදන දුක්වේදනාවක් දුක්වේදනාව දුක්වේදනාවක් ලෙසින් සිතින්මිනෙහි කරන්න මෙවිට ඔබට එම දුක්වේදනාව පිළිබඳ ගැටීමක් ඇති කරනුගෙන අත්හැරීමට හැකිවෙයි. භාවනාව අතරතුර සැපවේදනාවක් දැනේනම් ඒ බව දැන ගනිමින් සුවයක් සුවයක් හෝ සැපතක් සැපතක් ලෙසමිනිහිකොට එ හඳු නාගත යුතුයි. එසේම තැන්පත් උපේක්ෂක බවක් දැනේනම් තැන්පත් බව උපේක්ෂක බව ලෙස එම දැනීම හඳුනා ගන්න. මෙවිට එම සැප සහගතවේදනාවද උපේක්ෂක බවද අතහැරී යයි. මෙසේ කිරීමේ අරමුණ වන්නේ අප කිසිදු හැඟීමකට වහල් නොවී ඒවායෙහි ඇලීයෑම වැලක්වීමයි. ධනාත්මක සිතුවිලි හා හැඟීම් වලට වුවත් අප ඇල්මක් ඇතිකරගතහොත් සිදුවන්නේ එම සිතුවිලි පහවගිය වහාම මනස අතෘප්තිකරස්වභාවයකට පත්වීමයි එම සංවේදනා සියල්ල සංසිදීගිය පසු නැවත සිත උදරයේ පිින්බීම හැකිලියම වෙත ගෙනයන්න පිම්බෙනවා හැකිලෙනවා ලෙසමෙනහි කරන්න ාවனාව අතரතුර අத்தීතය අනාගතය පිළිබது සිතුවිලි පැනනගීනම් සිතනවා සිතනවා ලෙසමෙනහි කරන්න සිතුවිලි හොඳது நடகதලස தார்க்க කරமன் மனச அரமுුණேன் පිටட்டயாනොදී හුදෙක් සිතනවා සිතනவாලෙසින් පමණක් එම ක්‍රියාවලිය හඳුනාගන්න ස සිහිය පිහිටවීම චිත්තානු පස්සනාවයි එසේ එම සිතුවිල්වලින් මිදුන පසු නැවතත් සිත උදරේවෙත යොමු කරන්න පිම් වෙනවා හැකිලෙනවා ලෙසින් මෙනෙහි කරන්න සිතට යම් අරමුණක් හෝ විදීමක් කෙරෙහි කැමැත්තක් ඇතිවුවහොත් කැමත්තක් කැමත්තක් ලෙස මෙෙනෙහි කරන්න අක මැත්තක් ඇතිවෝහොත් අක මැත්තක් අකමැත්තක් ලෙසමෙනෙහි කරන්න එසේම පරහක් එපවීමක් හෝ කලකිරීමක් ඇතිවොහොත් පරහා එපාවීම කලකිරීම යනාදී ලෙස එම සිතුවිල්ල හඳුනාගන්න කම්මැලිකමක් හෝ නිදි මතක් දැනේ නම් කම්මැලි කම්මැලි ලෙස හෝ මතයි නිදි මතයි ලෙස මෙනෙහි කරන්න කනස්සල් ස්ුභාවයක් හෝ සිතෙහි විසරුණු ස්වභාවයක් ඇතිවහොත් කනස්සල කනස්සල් හෝ විසිරීඇත විසිරීත් ලෙස මෙනෙහි කරන්න. සිතෙහි දෙගිටියාවක් සැකයක් හෝ පැටල්ලි සහගත බවක් හට ගතහොත් සැය සැකය දෙගිඩියාව දෙගිඩියාව පැටලිලි සහගත බව ලෙසමනෙහි කරන්න මෙසේසිහිය පිහිටුවීම දම්මානු පස්සනවයි එසේ එම නීවරණ සංසින්දියගිය පසු නැවතත් මනස උදරේ පිම්බීම හැකිලීම වෙත ගෙන එන්න පිම්බෙනවා හැකිලෙනවා ලෙසමෙනෙහි කරන්න ඉනිියව්වෙන් කරන මෙම භාවනාවෙන් ලැබෙන ආනිසංස රසක් ඇත. පළමුුවන්න නම් මනස තෘප්තිමත්තා ශාන්ත භවට පත්වීමයි. යථාර්ථය දෙස පැහැදිලිවහා නිවරදිව දැකීමට පුරුදවීම තුළින් මනස වඩ වඩා තෘප්තිමත්තා, සාමකාමී හා සැහැල්ලු බවට පත්වේ. තරක කිරීම හා ඇලීම නිසා හටගන්නා ආථතියෙන් හා නොසන්සුන් බවින් මනසමිදයි. බොහු භාවනානුයෝගින් අනලස්වහා ක්‍රමාණකෝලව පුහුණුවේහියදේ නම් ඉතා කෙටි කලකින් මෙම සතුට ප්‍රීතිය අත්විදී. නමුත් මෙහිදී මතක තබාගත යුතු වන්නේ මෙම සතුට ප්‍රීතිය නිවැරදි පුහුණුවෙන් ලැබෙන පලයක් මිසාක් පුහුණුවට ආදේශකයක් නොවන බවයි. එනම් මෙසේ සතුටක් හා ශාන්ත බවක් දැනෙන විටත් සතුට සතුට ශාන්ත ශාන්ත බව ලෙස එම දැනෙන දය හඳුනාගෙන අප එහින් නොවැලී සිටිය යුතුයි. කෙසේ නමුත් එම සතුට හා ප්‍රීතිය සැබවින්ම ප්‍රතිලාභයන් වන අතර ඒ බවනිවරදිව කෙටිකලක් හෝ පුහුණවෙෙහි යෙදීමෙන් ඔබටම අත් දැක තහවුරු කරගත හැකි. මෙහි සඳහන් ආනිසංස සතර ගෙන ඇත්තේ දීගනිකායහි එන සංගීති සූත්‍රය ඇසුරණි දීගනිකාය තිස්තුන. දෙවන ආනිසන්සේ නම් කෙනුට තමාාව තමාවට ලෝකේද භාවනාකිරීමෙන් තොරව කිසි විටකත් අවබෝධ නොවන පරිදදෙන් අවබෝධ වීමට පටන් ගැනීමයි. කෙනෙකුට තමාගේ මානසික පුරුදු විසින්ම තමාව දුකට පත්කරන සැටත්. බාහිරව ඇතිවන උත්තේජනයන් තමන් ඒ කෙරෙහි ඇලී නොයනතෙක්කල් තමාව දුකට පත්කිරීමට හේතු නොවන බවත් අවබෝධ වේ. අප සියල්ලන්ම සතුට පමණක් අපේක්ෂා කලත් දුක හටගන්නේ කුමක් නිසාදැයි පෙනෙන්නට පටන් ගනිී. ආර්ශාව ඇතිකරන අරමුණත් දවේශය ඇතිකරන අරමුණත් යන සියල්ල වහා නැසෙන සුළු බවත්. නිරන්තරයෙන් හට ගනිමින් බිඳමින් පවතින බවත් ීමට හෝ තරගකොට ලබා ගැනීමට තරම් වටිනාකමක් ඒතුළ නැති බවත් පෙනෙන්නට පටන් ගනිී එමෙන්ම එම පුද්ගලයා අන් අයගේද සිත් ඒආකාරයෙන් වටහා ගැනීමට පෙළඹේ භාවනාව පුහුණු නොකරන්නවුන් අන් පුද්ගලයන්ව ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් සහ වචනවලින් වහාම මැන බැලීමට පෙළඹී එමගින් එක්කෙක් පුද්ගල චාරිත කෙරෙහි කැමැත්ත අකමැත්ත ආකර්ශණය දවේශය ආදී සිතුවිලි ඇතිකර ගනිී. භාවනාව පුරුදු කරන්නා එකී පුද්ගලයන් තමතමා විසින්ම දුකොහෝ සතුට හෝ ඇතිකරගන්නා සැටි දකි. එම නිසා ඔවන්ව ඔවුන්ගේ ක්‍රියාවලින් හෝ වචනවලින් மැන නිගමනවලට නොගුස් ඔවුන්ව පිළිගෙන සමාවදීමට නැඹුරු වෙයි. තෙවන ආනිසන්සේනම් කෙනෙකුට ලෝකයේ පිළිබඳ සිහියෙන් සහ කල්පනාකාරීව බැලීමේ හැකියාව ලැබීමයි. භාවනා පුහුණුව නැති තැනැත්තා උදෑසන අවධියෝවෙලාවේ පටන් ඉවේම ක්‍රියාත්මක වන්නාක් මෙින් මාගේ ක්‍රියාවන් වචන භාවිතය හා සිතුවිලි කිසිදු සතියකින් තොරව සිදු කරයි. භාවනාවෙන් සතියහෙවත් සිහිය දියුණු කළවිට තමා එදිනෙදා කරන කියන සිතන පතන හා වෙදින්නට ලැබෙන සියලු දෑ කෙරෙහි සිහියෙන් සිටීමට හැකිවෙේ. එහි ප්‍රතිඵලයක් ලෙස යම්යම් අසීරු අවස්ථාවන් වලදී හැමැත් අකමැත්ත බිය උද්වේගය පැටලිල් සහගත බව යනාදී හැඟීම් වලට වහල් නොවී. එළඹි සිහියෙන් හෙවත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබයි. ගැටලු සහගත අවස්ථා දෂ්කර අවස්ථා, ලෙඩරෝගවලින් ඇතිවන පීඩා පමණක් නොව මරණය පවා, සන්සුන් මනසකින් ඉවසීමට හැකියාව ලැබෙයි හතරවන ආනිසන්සේ සහා භාවනාවේ සත්්‍යය ඌූම ඉලක්කය වන්නේ දවේශය ලෝභය, මෝහය උද්වේගය කනස්සල්ල ආතතිය බිය මානය උඩගු බව ආදී තමාවත් අනුන්වත්්‍ර දුකට පත් කරන්නා වූ අකුසැල් චිත්තයන්ගින් හෙවත් ආශ්්‍රවයන්ගින් තමාගේ සිත නිදහස් කර ගැනීමට හැකියාව ලැබීමයි තමාට සහ අනුන්ට දුක සහ ආතතිය ඇතිකරවන මෙවැනි චෛතසික ස්වභාවයන් පැහැදිලි ලෙස හඳුනාගත හැකි තැනැත්තා එම අකුසාල්සිතුවිලි දුරු කිරීමට නිරන්තරයෙන් පෙළඹයි ඉහත පැහැදිලි කරනු ලැබ ඇත්තේ විදිමත් ලෙස භාවනාව කරන ආකාරය සහ එයින් ලැබෙන්න්න වූ මහගු ආනිසංසයන්ය මීළඟ පරිච්ෂේදය කේවීම ආරම්භ කිරීමට පෙර මේ මොහොතේම ඉහත ඉගෙනගත් ආකාරයට පුහුණු වීම ආරම්භ කරන ලෙසට මා ඔබගෙන් ඉල්ලා සිදිින්නට කැමතියි ඔබමින් උගත් කරුණු කවීමට පෙර මේ හොතේදීම විනාඩි පහක් දහයක් හෝ ඔබ කැමතිතා දීර්ගවේලාවක් හෝ භාවනාව පුහුණුවන්න ආහාර වට්ටෝරුවක් කියවා පමණක් පිටවයන්නෙක් නොවී එම ආහාර වට්ටෝරුව කියවා ආහාරයගෙන්වාගෙන රසවිදින තැනත්තෙක් වන්න භාවනාව පිළිබඳ ඔපගේ උනන්දුව ඇතිකර ගැනීම පිළිබඳව ස්තූතිවන්ත වන අතර එමගින් ඔබගේ ජීවිත සැපවත්වී දුකින් මිදීමට හැකියාව ලැබේවා යන්න මගේ අවංක ප්‍රාර්ථනාවයි. තෙවැනි පරිච්චේදය සක්මන් භාවනාව මෙම පරි්ச்சේදයහි මාසක්මං භාවනාවහි ක්‍රමවේදය පැහැදිලි කොට ඇත. හිඳ ඉරියව්වෙන් කරන භාවනාවේදී මෙන්ම මෙහිදීද අරමුණවන්නේ ඒ ඒ සංසිද්ධීන් හටගන්නවාත් සමගම ඒ පිළිබඳ සිහිය පිහිටවීමයි. එමගින් යථාර්ථය පිළිබඳ නිරවුල් දැක්මක් ඇතිකර ගැනීමයි. එසේ නම් හින්දීරිියව්වෙන් කරන භාවනාවට වඩා සක්මන් භාවනාවෙහි ඇති විශේෂත්වය කුමක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඇවිදීමට නොහැකි කෙනෙකුන් හට හින්දීරියව්වෙන් සිට භාවනාවේ යෙදීමෙන් ආනිසංසල් ලබාගත හැකි වුවත් සක්මන් භාවනාවේ යෙදීමෙන් ලැබිය හැකි ටම අනන්‍ය වූ ගුණයන් කිහිපයක් ඇත. එම ගුණයන් හිඳීරියව්ුවෙන් කරන භාවනාවට පහසුව සලසන්නේද වෙයි. පස් ආකාර වූ එම ප්‍රතිලාබයන් පහත විස්තරකොට ඇත. පළමුවැන්න නම් සක්මන් භාවනාව ශරීර සුවතාවය ලබාදයි. අපමුළු කාලයම, ඉදි ඉරියව්වෙන් සිටියහොත් ශරීරය දුර්වලවී වෙහෙසවී ක්‍රියාකිරීමට ඇති හැකියාව නැති වී යයි. සක්මන් භාවනාව මගින් ශරීරයට ව්‍යායාමයක් ලබාදී, ශරීර සුවතාවය පවත්වාගෙනයමට උපකාරයක් වෙයි. දෙවැන්න නම් සක්මන් භාවනාව මගින් දන් වීර්ය කිරීමේ හැකියාව වර්ධනය කරයි. සක්මන් භාවනාව මැනවින් පුහුණු කරන්නාගේ ඉවසීමහා දරා ගැනීමේ හැකියාව දියුණුවෙයි. සක්මන් භාවනාවහි ඇති ක්‍රියාශීලී බවනිසා නිශ්චලව හිඳගෙන සිටීමේදී තරම් ඉවසීමක් අවශ්‍ය නොවේ. එනිසා, සාමාන්‍ය ක්‍රයාශීලී බවටත් හිඳි ඉරියව්වටත් ප්‍රයෝජනවත්වන අතර මැදියකු වෙයි. තෙවැන්න නම් සක්මන් භ රීර ලෙඩරෝග සුවවීමට උපකාර වෙයි. හිඳි ඉරියවුවෙන් කරන භාවනාව මගින් ශරීරේහි සමස්තිතිය පවත්වාගනු ලබන අතර, සක්මන් භාවනාව මගින් ශරීරෙහි රුදිල වහනය සහ අනෙකු ද්ජීව ක්‍රියාවන් සඳහා අඩු හෝ වැඩි නොවන පරිද්දෙන් උත්තේජනයක් සපයයි. සෙමෙන් සහ ක්‍රමානුකූලව සක්මනෙහියදීම් මගින් ශරීරෙහි ආතතිතත්ත්වයන් මගහැරී ශරීරය ලිහිල් වෙයි. එමනිසා සක්මන් භාවනාව ර්ත්‍යබ්බාද සන්දිි ඉදිමීම වැනි රෝග සුවවීමටත් එදිනිදා ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න බව පවත්වා ගැනීමටත් උපකාරී වෙයි. හතරවැන්න නම් සක්මන් භාවනාව මගින් ආහාර ජීරණය පහසු කරවයි. හිදි ඉරියව්ුවෙන් බොහෝසේයින් භාවනාවහි යදීමේදී ආහාර ජීර්ණයට ඇ යම් බාධාවක් විය හැකි. නමුත් සක්මන් භාවනාවේ යෙදීම මගින් ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වෙයි එමගින් කෙනෙකුට තමාගේ ශරීර සෞඛ්‍ය ආරක්‍ෂා කර ගනිමින්ම භාවනාවද දියුණු කරගත හැකියි. පස්වැන්න නම් සක්මන් භාවනාව කෙනෙකුට චිත්ත ඒ කාග්‍රතාවය සමබරව පවත්වාගෙනයමේ හැකියාව වර්ධනන කරයි. කෙනෙක් හිඳි ඉරියව්ුවෙන් පමණක් භාවනා කරයිනම් එම පුද්ගලයාගේ චිත්ත ඒ කාග්‍රතාවය ඉතා දුර්ුවලවීමට හෝ එසේත් නැත්නම් ඉතා ප්‍රබලවීමට ඉඩ ඇත. එවිට, සිත පහසුවෙන් විසිරරු ස්වභාවයකට පත්වීමටත් එසේනැත් නම් නිදිමත ඇතිවීමටත් ඉඩ ඇත. සක්මන් භාවනාවෙහි ඇති ගතික බව නොහොත් ක්‍රියාශීලී බව හේතුවෙන් එය සිතත් ගතත් ස්වභාවිකවම සංසිඳීමට ඉඩ සලසයි. හිඳි ඉරියවුවෙන් භාවනා ආරම්ම කිරීමට ප්‍රථමයෙන් සක්මන්භාවනාවහයදීම කෙනෙකුට මනසහි සමතුලිත පවහා ඒකාග්‍රතාවය හිඳි ඉරියව්වේදීද ලබා ගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කරවයි. සක්මන් භාවනා ක්‍රමවේදය පහත ආකාරවේ. පාද එකිනෙ එක ගෑවෙන නොගෑවන පරිද්දෙන් එකළඟයක තබන්න භාවනාව පුරාවටම එක් පාදයක් අනිත්පාදය පසකින් තිබිය යුතුය. එකක් අනිෙකකට ඉදිරිියෙන් නොපිහිටිය යුතුය එක්කෙක් පාදේහි ගමන් මගහි ලොකුහිදසක් නොතබිය යුතුය. දකුණු අතින් වම්මත ග්‍රහණය වන පරිදි දැත් බැඳගෙන ශරීරය ඉදිරියෙන් හෝ පසුපසින් තබාගන්න. භාවනාව පුරාවටම දෑසවෘතව තිබිය යුතු අතර බැල්මයොමුකොට රඳවාගතයුත්තේ ඔබගේ ශරීරයේසිට මීටර් දෙකක් පමණ නැතහොත් අඩි හයක් පමණ ඉදිරයනි. ඔබ සක්මනෙහි යෙදීම කළ යුතුවන්නේ ට තුනක් හෝ හතරක් නැතිනම් අඩි දහයක් පහළවක් පමණ දිග ශ්‍රීජු පාරකය. මුලින්ම දකුණුපය පොළවට සමාන්තරව අඩියක් ඉදිරියට ගෙනයන්න. සම්පූර්ණ පතුළ එක්විටම පොළව ස්පර්ශ කරන පරිද්දෙන් පාදය බිම තබන්න එ තැබූ පාදේවිලුබ වම්පාදේ මාපට ඇඟිල්ල සමග එක ඉරහි එයට දකුණු පසෙන් තිබිය යුතුය එක්කෙක් පාදේහි චලනය ස්වභාවික ලෙස ගලා යන පරිදි සිදුවිය යුතුයි මගින් මග කඩවීම් හෝ ඇවිදින දිශාවෙහි ක්ශෂණික වෙන ස්කම් නොකළ යුතුයි මීළඟට වම්පාදය අඩියක් ඉදිරියට ගෙනේන්න. සම්පූර්ණ පතුළ එක් විටම පොළව ස්පර්ශ කරන පරිද්දෙන් පාදය බිම තබන්න. එම තැබූ පාදයේ විළුබ දකුණුපාදයේ මාපට ඇඟිල්ල සමග එක රේකාාවක එයටවම් පසින් තිබියයුතුයි. එක්කෙක් පාදය චලනය කරන විට, හිඳ රියහුුවවෙහිදී කළ පරිද්දෙන්ම එම පාද චලනය වන ස්වභාවය හොඳින් මනසට වැටහෙන පරිදි මන්ත්‍රාවාකයක් යොදාගනිමින් මෙනෙහි කළ යුතුයි උදාහරණයක් ලෙස දකුණු පය තබන විට දකුණු පය තබනවා ලෙසත් වම්පය තබන විට වම් පය තබනවා ලෙසත් මෙනෙහි කළ හැකි මෙසේ මෙනෙහි කළ යුත්තේ පාදය චලනය කරනවාත් සමගමය චලනය සිදුවීමට පෙර හෝ පසුව නොවේ. දක්කුම පාය තබනවා යනසිතුවිල්ල පාදය චලනය කිරීමට පෙර ඇති වූයේ නම් ඔබ සිදුනොවූ දෙයක් ගැන මෙනෙහි කොට ඇත පාද තැබුවාට පසුව දකුණුපය තබනවා යන සිතුවිල් ඇති වූයේ නම් ඔබ අතීතයේ සිදුවූ දෙයක් ගැන මෙනෙහි කොට ඇත. වර්තමානයහි සිදුවන දෙය කෙරෙහි සිත පිහිටුවාගෙන නොමති නිසා එහිද භාවනාවක් සිදුවී නොමැත එමනිසා සම්පූර්ණ චලනය නිවැරදිව බැලීම සඳහා ඔබ එකෙක් පාදය ඔසවනවාත් සමගම මෙනෙහි කිරීම ආරම්භ කරන්න. පාදය බිම තබනවාත් සමගම මෙනෙහි කිරීම අවසන් කරන්න. මාවතහි අවසානයට ළඟාවූ කල්හි අනෙක් පසට හැරි සක්මන ආරම්භ කරන්න ஆපசு හැரීමது பியவரன் பியவர சிහிய පවත්වා ගනිமின்ම කළයුතුයි. பலமුවෙන්ம நවத்தினවානවத்தினவா ලෙස மහිகරමன் பசுபசின் ඇතිපාදය ඉදිரியෙන් ඇතිපාදය அසලට ගෙනවි தபන්න. மீலඟට சிටනவா சிටිනவா ලෙස සිටගෙන සිටින ඉරියව්ව කෙරෙහි සිහිය පවත්වා ගන්න. මීළඟට පහත දැක්වෙන පරිදි ආපசු හැරීම ආරභ කරන්න. හැරනවා ලෙස එක්වරක් මෙනෙහිකරමින් ප්‍රථමයෙන්ම දකුණුපාදය පොළවෙන් ඔසවා අංශක අනුවුවකින් හරවා නැවත බිම තබන්න මෙහිදීද මෙනෙහි කිරීම පාදේ චලනය ආරම්භ කරනවාත් සමගම ආරම්භ කළයුතු අතර පාදය බිමින් තබා අවසන් වනවාත් සමගම අවසන් කළ යුතුයි. වම්පාදයද එසේම හැරනවා යනුවෙන් වරක් මෙනෙහි කරමින් පොළවෙන් ඔසවා අංශක අනුවකින් හරවා, දකුණුපාදය අසලින් බිම තබන්න. පළමුහා දෙවන පියවර නැවත කරන්න. එනම් හැරෙනවා යැයි මෙනෙහිකරමින් දකුණුපාදය අංශක අනුවකින් හරවා බිමතබා හැරනවා යැයි මෙනෙහිකරමින් වම්පාදය අංශක අනුවකින් හරවා බිම තබන්න. දැන් නැවතත් සිෙටිනවා ට ලෙස සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරන්න. මීළඟට පෙරපරිදිම දකුණු පය තබනවා වම් පය තබනවා ලෙස මෙනෙහි කරමින් නැවතත් සක්මන් භාවනාව ආරම්භ කරන්න. සක්මන් භාවනාව අතර තුරදී යම්යම් සිතුවෙලි හටගතහොත් හෝ, යම් යම් වේදනා හෝ හැඟීම් මතුුවහොත් ඒවා ගණන් නොගෙන පාද චලනය වෙත ගෙන ඒමට තැත් කරන්න. පාදවත යොමුකිරීමට නොහැකි වනසේ සිත විසරීයයි නම් ඔබ සක්මන් කිරීම මොහොතකට නැවත්විය යුතුයි. එසේ නවත්වන විට නවතිනවා නවතිනවා ලෙසමෙනෙහි කරමින් පසුපසින් ඇතිපාද ඉදිරියෙන් ඇතිපාදයවෙද ගෙන එ. මීළඟට සිටිනවා සිටිනවා ලෙස සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරන්න. දැන් හිඳීරිියාවුවෙන් කළබාවනාවේදී කලාක් මෙන්ම සිතනවා සිතනවාද வேදනාව තරහා තරහා කනගාටුව කනගාටුව එපාීම එපාවීම සතුට සතුට ලෙස ඔබගේ අවධානය බිඳීෑමට හේතු වූකිනම් හෝ අරමුණ පිළිබඳවසිෙහිය පිහිටුුවන්න එම අරමුණ මැකීගිය පසු නැවතත් දක්කුණු පය තබනවා වම් පය තබනවා ලෙසමනෙහි කරමින් සක්මන් භාවනාව ආරම්භ කරන්න. මේ ආකාරයට සරලව කියතහොත් ඔබ කළයුත්තේ සිහිය පවත්වා ගනිමින් නියම කරන ලදමාවතේ කෙළවරහ මෝනතෙක් ඉදිරියටත් ඉන් පසු නැවත හැරී මාවතේ අනෙක් දිශාවටත් පියවර තැබීමයි. සාමාන්‍යෙන් කෙනෙකු හිඳීරියවුවෙන් කරන භාවනාව සහ සක්මන් භාවනාව සඳහා සමාන වූ කාලයක් වෙන් කරගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඊට හේතුව වන්නේ එකෙක් ඉරියවුව වෙත අනවශ්‍ය ලෙස ඇලීෑමක් ඇතිවීම, වැලක්විය යුතුවීමයි. එනම් කෙනෙකු විනාඩි ද සක්මන් භාවනාවහි යුදුනොහොත් ඊළඟ විනාඩි දහයක් හිඳ ඉරියව්වෙන් භාවනාවහි යෙදිය යුතුයි. මෙයින් සක්මන් භාවනාව පිළිබඳ පැහැදිලි කිරීම අවසන්වෙයි. නැවතවතාවක් ම පොත කියවීමෙන් පමණක් සෑහෙමිකට පත් නොවන ලෙස මම ඔබට තරයේ අවවාද කරමී. කරුණකර මේ ඉගෙනගත්්දය පුහුණුවන්න ඉන් ලැබෙන ප්‍රතිලාබ ඔබ විසින්ම අත්දැක තහවුරු කරගන්න. භාවනාව පිළිබඳ උනන්ද වීම පිළිබඳව මම ඔබට ස්තතිවන්ත වනාතර සියලදු කෙලවරවී ගේ ජීවිත සැපවත් වේවායි ප්‍රාත්ථනා කරමි සිව්වැනි පරිච්චදය දත youtubeුතු මූලික කරුණු මෙම පරිච්චේදයහි මා භාවනා පුහුණුව සඳහා අත්්‍යේවශ්‍ය මූලික සිද්ධාන්ත හතරක් පිළිබඳ පැහැදිලි කොට ඇත භාවනා පුහුණුව යනු හුදෙක් ඉදිරියට හා පසුපසට ගමන් කිරීම පමණක් හෝ නොසෙල්වී හිඳගෙන සිටීම පමණක් හෝ නොවෙයි භාවනාවෙන් ලබාගතහැකි ප්‍රතිලාභයන් කෙනෙකු කොපමන වේලාවක් භාවනා කලාද යන්න මත නොව කෙනෙකුගේ සිතෙහි එක්කෙක් මොහොතක් පාසා පැවති ගුණාත්මක භවමත රඳා පවති. පළමුුවෙන්ම වැදගත්වන සිද්ධාන්තය නම් භාවනාව වර්තමානය තුළ සිට කළයුතුවීමයි භාවනා කරන අතරතුර මනස ඒ ඒ මුොහුතේදී සිතෙහි හටගන්නා විදීන් කෙරෙහි යොමුකොට තබාගත යුතුයි අතීතය තුළ ජීවත්වීමත් අනාගතයට පැනීමත් නොකළයුතුයි මා කොපමන වේලාවක් හිඳගෙන සිටියාද තව කොපමන වේලාවක් ඉතිරිව තියෙනවද යනාදීලෙස කල්පනා කිරීමෙන් වැලකිය යුතුයි මොහො තක්වත් අතීතේ හෝ අනාගතයෙහි මංමුලා නොවී වර්තමානයේ ඒ ඒ මොහොතේ සිතෙහි හටගන්නා අරමුණු දෙස බලමින් ඒවා හඳුනාගත යුතුයි ඔබගේ සිත වර්තමානයේ පවතින දෙයින් ගිලිහි ඇත්නම් ඔබට යථාර්ථයද ගිලිහි යනු ඇත. සෑම අරමුණක් හෝ විදීමක් පවතින්නේ කෙටිවේලාවකි එම නිසා එම අරමුණහෝ විදීම හටගැනීම පැවතීම හා නැතිවීම යන සියලු අධියරයන් ඒ ඒ අරමුණහි හෝ විඳීමිහි ස්වභාවය පැහැදිරිව ඒත්තු යන ආකාරයේ මන්ත්‍රාවාක්‍යයක් මෙනෙහිකරමින් මනසට හසුකර බැලිය යුතුයි. අපට යමක යතාා ස්වභාවය හඳුනාගත හැකිවන්නේ එසේ කිරීමෙන් පමණි දෙවන වැදගත් සිද්ධාන්තය නම් භාවනාව අක්ඩව කරගෙන යායුතුවීමයි සියලු අභ්‍යාසියන් මෙන්ම භාවනාවෙන්ද නියම ප්‍රයෝජන ලබාගැනීමට නම් එය කෙනෙකුගේ එදිනිදා ජීවිතයට පුරුත්තක් ලෙස එකතු කරගත යුතු වෙයි. ඇලීම උපාධානය වැනි වැරදි පුරුදුවලින් අත්මිදීමට අපට හැකියාව ලැබෙන්නේ එවිටයි. කෙනෙකු භාවනාව අතරින් අතර පුහුණු වෙමින් අතර මැද කාලය නොසලකිල්ලෙන් සිතට මංමුලාවන්නටදී ගත කරයිනම් එයින් එම පුහුණුවන කෙටිකාලයේදී මනසහි ඇතිවූ තැන් පත්භාවය දුර්වල වී යයි එම නිසා භාවනාව පලක් නැති දෙයක් සේ ඔවුන්ට පෙනේ. තමන් එදිනිදා කරන කියන සිතන සියලු දෑ නොකඩවා භාවනාවට අරමුණුකොට බැලීමට පුහුණුවනතෙක්, භාවනාවට ආදුනිිකයන් ඒ කෙරෙහි කලකිරීමත්, භාවනා පිළිබඳ විශ්වාසය නැතිවී බලාපොරොත්තු කඩවීමත් සිදුවෙයි. ඔවුන් නොකඩවා ඒ ඒ මුොහොතේ හටගන්නා අරමුණු සිතින් බැලීම සහ සිහිය පිහිටවීම පුහුණු කළපසු ඔවුන්ගේ සතිය දියුණ වී භාවනාවෙන් නිස ප්‍රතිලාබ ලැබෙන බව වැටහෙන්නට පටන් ගනි. කෙනෙකු එක මොහොතක සිට අනෙත් මොහොතට නොකඩවා භාවනාව පුහුණු කළ යුතුයි. ඉහත පරිච්චේදවල විස්තර කළ ආකාරයට සම්ප්‍රදාායනු කූලව කෙනෙකු හිඳගෙන හෝ සක්මන් කරමින් භාවනාවහියදන විට නිවැරදිව මෙනෙහි කිරීම පුහුණ වීමෙන් සෑම මොහොතකම හටගන්නා සියලු අරමුණු සහ විඳීම් මනසට හසුකරගනිමින් වර්තමානය තුළ සිත පිහිටුවා ගනිී. සක්මන් භාවනාව කරන විට එක්පාදේක චලනයක සිට අනිත්පාදේහි චලනයතෙක් නොකඩවා අවධානය රඳවාගන්නා ආකාරයත්, හිඳි ඉරියවුවෙන් කරන භාවනාවේදී උදරේ පිින්බීම හැකිලීම පිළිබඳව නොකඩවා සිහිය පිහිටුවන ආකාරයක් පැහැදිලි කරන ලද්දේය. එපමනක් නොව සක්මන් භාවනාවේ යෙදී අවසානයේ හිඳි ඉරියව්වට මාරුවන අතර තුරකාලේද කෙනෙකු ඒ ඒ මොහොතෙහි කය පවත්වන ඉරියව්ව පිළිබඳව සිහිය පිහිට විය යුතුයි. ඉරියව්ව වෙන අස්කිරීමේදී පවතින සියලු අතරමැදි ක්‍රියාවන් නැවෙනවා නැවෙනවා ස්පර්ෂ වෙනවා ස්පර්ශ වෙනවා වාඩි වෙනවා වාඩිවෙනවා ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයි. හිඳි ඉරියව්වට පැමිණි විට උදරේ පිින්බීම හැකිලීම විත සිහිය යොමු කළ යුතුයි. මෙසේ නියමිත කාලය පුරාවට භාවනාවහි යෙදීමෙන් අනතුරුව, නැවත එදිනිෙදා ජීවිතයේ වැඩ කටයුතුවලට එළඹෙන විට එයද නොකඩවා සිහිය පවත්තුවා ගනිමින්ම කළ යුතුයි. ඊළඟ භාවනාවාරය පටන්ගන්නාතෙක් තමන්ට හැකි උපරිමේෙන්, සෑම කටයුත්තක්ම මෙසේ සිහිය පවත්වාගනිමින් කළ යුතුයි. භාවනා පුහුණුව වර්ෂාවක් වැනිී. කෙනෙකු සතිය පිහිටවන එක්කෙක් මොහොතක්, එක්ෙක් වෙහිබින්ඳුවක් වැනි. එක්කෙක් වැහිබින්දුව වෙනවෙනම ගත් කල එතරම් වැදගත්කමක් නැතැයි හැඟීගියත්. වැහිබින්දුු සියල්ල එක්ව ගත් කල, මහා ජලාශ පිරවීමටත් ගංවතුරක් වී ගමක් යට කිරීමටත් සමත් වන්නාත් මෙන්ම එක් මොහොතක් පමණක් ගත කළ නොවත ගත්සේ පෙනීගියත් එක මොහොතකින් අනෙක් මොහොතකට නොකඩවා සිහිය පවත්වාගෙන ගිය විට එම ශණයන් සියල්ල එකතු වී ඉතා ප්‍රබල සතියක් ගොඩනැගී යථාර්ථය පිළිබඳව අවබෝධ වන විදර්ශනාඥානය ගොඩනැගීමටද සමතු වෙයි තෙවැනි වැදගත් සිද්ධාන්තයනම් විදර්ශනාඥානය ඇතිකිරීමට සමත්වන්නා වූ නෙවරදි සිහිය ගොඩනගාගන්නේ කෙසේදයන්නත් අරමුණු සහ විදීම් දෙස නුවනින් බලන්නේ කෙසේදයන්නත් සම්බන්ධයනුයි විඳීම සහ අරමුණු පිළිබඳ සාමාන්‍ය ක්‍රමයට සිහිය පවත්වා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එවැනි ආකාරයක සාමාන්‍ය සිහයක් භාවනාවේ නොයදන්නන් අතරත්. එපමනක් නොව තිරිසන් සතුන් අතර පවා ඇත. නමුත් එයින් ඔවුන්ට විදර්ශනාඥානය ලැබීමක් හෝ. අවිද්‍යා දුක්දුම් නස්වලින් මිදීමට හේතුවන යථාර්ථය අවබෝධවීමක් සිදු නොවේ. මෙහිදී සඳහන් වෙන මෙම යථාර්ථය අවබෝධ කරවීමට සමත් සතිපට්ඨානය ගොඩනගාගැනීමට කෙනෙකුගේ මනසිහි පැවතිය යුතු ගුණාංග තුනක් පහත සඳහන් වෙයි. එක කෙලෙස් තවන වීර්ය ආතාපි අරමුණක් හෝ විඳීමක් එය ඇතිවෙනවාත් සමගම පැහැදිලිව හඳුනාගැනීම සඳහා හුදෙක් පිම්බෙනවා හැකිලෙනවා යනාදී වශයෙන් වචනකීම පමණක් ප්‍රමාණවත් නොවේ. එපමණකින් යථාර්ථය අවබෝධවීමක් සිදු නොවේ. යම් අරමුණක් හෝ විදීමක් ඇතිවෙනවාත් සමගම ඒ කෙරෙහි දැඩි වීරෙන් සිතයොමුකොට එම අරමුණෙහි ඇතිවීම පැවතීම නැතිවීම යන සියලු අවස්ථාවන් පිළිබඳ සිහිය පැවැත්වීමට උත්සාහ ගත යුතුයි. උදාහරණයක් ලෙස ඔබ උදරේ පිම්බීම හැකිලීම පිළිබඳ සිහිය පවත්වාගෙන යනවිට ඔබේ හිස තුළින් බෙනවා හැකිලෙනවා ලෙසින් මන්ත්‍රාවාක්‍ය කීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබේ මනස සම්පූර්ණයෙන් උදරේවත යොමුකොට එම අරමන්හි හෝ විදීමහි ඉපදීම පැවතීම නැතිවීම මනසින් දකිමින්ම ඒ කළ යුතු අතර. ක්ලේෂ ධර්මයන්ට හෙවත් ලෝභය දවේශය ආදී සිතු විලිවලට ඉඩනොදීමට වීර කළ යුතුයි. දෙක සම්මයක් ප්‍රඥාව අරමුණ වෙත සිත යොමු කළ පසු කෙනෙකු ඒ වෙත සිහිය රඳවා ගැනීම සඳහා මනස මෙහේවිය යුතුයි. පිම්බෙනවා හැකිලෙනවා ලෙසින් හොදෙක් වචනවලින් පමණක් අරමුණ නොදක ඒ හා සමඟ උදරේ උස්පහත්වන චලනය ආරම්භේ සිට අවසන් වනතෙක් නුවනි නියුතුව මනසින් නිරීක්ෂණය කරන්න. එම අරමුණ යම් වේදනාවක් නම් නොපසු බටව එම වේදනාව කෙරෙහි සිතයොමු කොට එය නිරීක්ෂණය කරන්න එම අරමුණ යම් සිතුවෙල්ලක් නම් එම සිතුවිල්ලෙහි අන්තර්ගතය තුළ අතරමං නොවී එම සිතුවිල්ල සිතීම ලෙසින් හතුුනාගෙන එය නිරීක්ෂණය කරන්න. තුන සතිය අරමුණ කෙරෙහි සිත යොමුකොට මුලින් කී පරිදි මනස මෙහයවා, ඒ කෙරෙහි සිහිය පිහිටවීමෙන් අනතුරුව කෙනෙකු එම අරමුණ, එම අරමන්හි ආකාරයෙන්ම හඳුනාගත යුතුයි එම අරමුණ හෝ විඳීම හොඳයි නරකයි හෝ මම මගේ ලෙසින් තක්සේරු කිරීමේදී සිදුවන්නේ සිතවික් ශිප්ත වී යාමයි. එම නිසා එම අරමුණ මගින් සිතෙහි ඇලීම හෝ මෝහය ඉපදවීම වැලැක්වීමට පළමු පරිච්චේදයහි විස්සර කර ආකාරයට එම අරමුණ හෝ විඳීම කෙරෙහි ඔබේ අර්ථකථනදීමට නොගොස් ඒවා පිළිබඳ නිගමනවලට එළඹීමට නොගොස් ඒවා ඒවායෙහි ස්වභාවයෙන්ම හඳුනාගන්න සිවුවනි වැදගත් සිද්ධාන්තය නම් භාවනාවේ පුහුණුවේ ගුණාත්මක බව පිණිස වන චෛතසික ඉන්ද්‍රිය ධර්ම සමලස දියුණු කර ගැනීම හෙවත් ඉන්ද්‍රිය සමතාවය ඇතිකර ගැනීමයි. ආධ්‍යාත්මික වර්ධනය සඳහා කෙනෙකුගේ මනසිෙහි තිබිය යුතුවන ඉන්ද්‍රිය ධර්ම පහක් ධර්මයහි දක්වා ඇත. ඒවානම් ශ්‍රද්ධාව වීරය සතිය සමාධිය හා ප්‍රඥාවයි මෙම ඉන්ද්‍රිය ධර්මයන් මනසට හිතකර ඒවා වන නමුත් නිවරති ලෙස සමබල ලෙස නොපිහිටියහොත් එය කෙනෙකුගේ හානිය පිණිසම හේතු වෙයි උදාහරණයක් ලෙස කෙනෙකුට ශ්‍රද්ධාව අධිකව තිබී ප්‍රඥාව දුර්වලව පිහිටියහොත් එම පුද්ගලයා තමාගේ ආත්ම විශ්වාශය මත පමණක් සිටිමින් අන්න විශ්වාසයන් ගොඩනගාගන්නා අතර යථාර්ථය පිළිබඳ ප්‍රත්තක්ෂ මූලක අවබෝධය නොළබයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයා සත්‍ය ගවේශනයකොට අවබෝධ කරගැනීමට නොවහෙස සත්‍ය හෝ අසත්්‍යය විය හැකි දේවල් පිළිබඳ විශ්වාසයෙන් පමණ කටයුතු කරමින් ජීවත්වෙයි. එවැනි පුද්ගලයන් ඔවුන්ගේ විශ්වාසයන් මත පදනම්ව යථාර්ථය මේ වියයුතුයයි පූර්ව නිගමනවලටනො පැමිණ භාවනාවෙන් තමා ලබන ප්‍රඥාවහා ශ්‍රද්ධාව සම පරකරගෙන. තමා විශ්වාස කරන්නා වූදය සහ, යථාර්ථය අතර වෙනස ප්‍රවේශමින් ගවේශණය කළ යුතුයි. කෙනෙක්ු ශ්‍රද්ධාව පවත්වන්නේ සත්‍ය වූදය පිළිබඳවම විය හැකි වුවත් ප්‍රඥාවෙන් එය තමා විසින්ම අවබෝධ කිරීමට වැෑයම් නොකළහොත් එම ශ්‍රද්ධාව දුබල හා අස්තීර විය හැකි. අනෙක් අතට කෙනෙකුට ප්‍රබල ප්‍රඥාවක් තිබී ඉතා දුර්ුවල ශ්‍රද්ධාවක් තිබේනම් එම පුද්ගලයා මාර්ගය පිළිබඳ නිරන්තරයේ සැක පහළ කරන අතර එහි යෑමට අවංක උත්සාහයක් නොදේ සිද්ධාන්තිය නිවරදිව දන්නවායයි අතිශය විශ්වාසය තැබිය හැකි ගෞරවනීය දේශකයන් විසින් මාර්ගය පෙන්වා දුන්නත් එවැනි පුද්ගලයන් තම අවිශ්වාසය නැමති අවළම්භය තමා විසින්ම සතති විමසා බැලීම දක්වා දිගු කිරීම ප්‍රතික්ෂේප කරයි. ඒවෙනුවට ඔවුන් සැක පහල කරමින් තර්ක විතර්ග කරමින් පමණක් කාලය ගවා දමයි. මෙවැනි ආකල්පයන්ද භාවනාවදියුණු කරවීමට දැඩි භාධාවක් වෙයි ඔවුන්ගේ විශ්වාසය මද බවනිසා සිත යම් දෙයක් කෙරෙහි රඳවා තබාගැනීම අසීරු වෙයි. එවැනි පුද්ගලයන් ඔවුන්ගේ සිත්තුල තිබෙන මෙම සැකය සත්ති ගවේෂණය පිණිස බාධාවක් ලෙස දැක හඳුනාගැනීමට වීර කළ යුතුයි. තමන්ගේ තර්ක විතර්ක මත පදනම්ව සිට ඇතිකරගන්නා වූ නිගමන ප්‍රකාශයට පත්කිරීමට පෙර අවංකව වීරකොට භාවනාවදියුණු කරගෙන තමා විසින්ම සත්‍ය දැකීමට ඕවන් විහෙසිය යුතුයි. මේ ආකාරයට තවත් කෙනෙකුට දැඩි වීරය තිබෙන නමුත් සමාධය ඉතා දුර්වල මට්ටමක තිබිය හැකි. එවැනි පුද්ගලයන් හට එක මොහොතක්වත් සිත එක්ද කෙරෙහි රඳවා තබා ගැනීම අසිරු වෙයි. ඔවුන්ගේ සිත් නිරන්තරයෙන් විසරී පවතී. ඇතැ පුද්ගලයන් තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැන කල්පනා කිරීම හා, ධර්ශනිික ලෙස විමර්ශනය කරමින් සිටීම විනෝධ ජනක කර්තවවයක් ලෙස සලකයි. එසේ කිරීම නිසා මනසට ඇතිවන ආථතිය හා, වික්්ෂිප්තවීම ඔවුන්ට නොතේරෙයි. තමන්ගේ මානසික පෙළම්වීම නිසා ඔවුන්ගේ සිත් අවුල් ජාලාවක් වී පවතින බැවින් භාවනාවට මොහොතක් හෝ නිශ්ශලව හිඳ සිටීම ඔවුන්ට කළනොහැකි වෙයි. එවැනි පුද්ගලයන් තමන් තමන්ට අවංක වී මෙම අප්‍රසන්න අසහනකාරී මානසික ස්වභාවය පුරද්දක් වශයෙන් ඇතිකරගෙන සිටින්නා වූ මෙම මානසික විච්ෂිත භාවේ නිසා මහටගන්නක් බව තේරුම් ගතයුතුවෙයි. ඕවුන් ඉතා ඉවසීමෙන් මෙ මානසි පුරුද්දෙන් ගැලවී අථාර්ථය ඒ ආකාරයෙන් දැකීම පුහුණු කළ යුතුයි. එදිනිදා ජීවිතේ තුළ විවිධාකාර වූ මානසික ක්‍රියාවලීන්ට මුොහුණදීමට සිදුවීම නොවැරැක්විය හැකි බව සැබෑවකි නමුත් අප ඒ හැම සිතුවිල්ලත්ම අපගේ මනස වික්‍ෂිප්ත කිරීමට හේතුවක් කර නොගෙන කුමන සිතුවිල්ලට වැදගත් කමක් දිය යුතු දෙයන්න තෝරාභේරා ගත යුතුවෙයි අවසන් වශයෙන් කෙනෙකුට සිත සමාධිගත කිරීමේ හැකියාව ප්‍රබලව තිබුුණත් අවශ්‍ය පමණට වීර නොත බිය හැකි. එවැනි පුද්ගලයින්ට භාවනාව අතරතුර ලෙහෙසියෙන් කම්මැලි ගතිය සහ නිදි මත ඇතිවේ. නිදිකිරා වැටීමට පටන් ගැනීම නිසා ඔවුන්ට කිසිදු අරමුණක් නිවරදිව හා නිරවුල්ව නිරීක්‍ෂණය කිරීමට නොලැබෙයි. භාවනාවේදී නිරන්තරෙන් නිදිකිරා වැටින පුද්ගලයෙන් විසින් හිටගෙන හෝ ඇවිදින ඉරියව්හෙවත් මනස වඩාත් අවදීන් තබන්නාවූ ඉරියව් භාවනා පුහුණුව සඳහා යොදා ගැනීම යෝග්‍ය වේ පස්වැනි ඉන්ද්‍රිය ධර්මය වන සතිය යම් අරමුණක් ඒආකාරයටම හඳුනාගනිමින් ඒ වෙත පැහැදිලි නිරවෝල් සිහිය පවත්වාගෙනයාමට කියන තවත් වචනයකි සමතුලිත මනසක සති සම්පන්න බව විද්‍යමා වෙයි. එමනිසා අනෙක් ඉන්ද්‍රියධර්ම සතර සමබර ලෙස පවත්වාගෙනයාම හේතුවෙන් හටගන්නා පලය ලෙසද සතිය දැක්විය හැකි. කෙනෙකුගේ සතිය හොඳින් වැඩෙත්ම එම පුද්ගලයාගේ භාවනාවද සාර්ථක වෙයි එම නිසා ඔබ ඉහත විස්තර කළ අනෙක් ඉන්ද්‍රිය ධර්ම හතර සම බරකර ගැනීමට සහ, ඒ සමගම සතිය ගොඩනගා ගැනීමට උත්සාහවන්ත විය යුතුයි. ඇත් වශයෙන්ම අනෙක් ඉන්ද්‍රිය ධර්මයන් සමබර කර ගැනීමේ ක්‍රමයද සතිය පවත්වා ගැනීම පුහුණු වීමයි. දැඩි විශ්වාසය නිසාම, කුට යම්යම් දෑ කෙරෙහි ආශාවත් යම්යම් දෑ කෙරෙහි පිළිකුලත් ඇතිවිය හැකි එවිට ආශාව ආශාව පිළිකුල පිළිකුල ලෙස එම අරමුණු ඒඒ ආකාරයෙන් හඳුනාගත් විට තමාතුළ ඒවා කෙරෙහි හටගෙන ඇති බැඳීම ඇලීම විනිවිද ඒවායේ සත්‍ය ස්වභාවය දැකිය හැකිවෙයි. කෙනෙක් තුළ සැකය ඇති වූ විටත් සැකය සැකය ලෙසින් එම අරමුණ හඳුනා ගත යුතුයි. එසේම සිත වික්‍ෂිප්ත වී ඇත්නම් වික්ෂිප්ත වී ඇත වික්ෂිප්ත වී ඇත නිදිමතක් දැනේනම් නිදිමතයි නිදිමතයි යනාදී වශයෙන් සෑම අරමුණක්ම පැහැදිලි ෙස නිරවුල් වහඳුනාගෙන ඒ පිළිබඳ සතිය ගොඩ නගාගැනීමෙන් එම අහිතකර මානසික තත්ත්වයන් විශේෂ උත්සාහ දැරීමකින් තොරව පහවයයි. ඒ සතිසම්පන්න බව නිසගයෙන්ම මනසු තුලනය කිරීමට සමත්වන බැවිනි මෙසේ චෛතසික ඉන්ද්‍රියධර්ම පහ සමතුලිත වූ විට සෑම සිද්ධයක්ම ඇතිව නැතිවන ආකාරය මනසින් දැකීමට කෙනෙකුට හැකිවෙයි. ඒ ඒ සංසිද්ධි තමාගේ අර්ථකථන දෙමින් විනිශ්්‍රය කරමින් අදහස් පැතිරවීමට නොයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇලීම් හා බැඳීම් පහවගුස් සියල්ල අත්හැරිය හැකි ස්වභාවයකට මනස පත්වෙේ එමගින් දුක්ක වේදනාවන් මැඩ පවත්වා ගැනීමට හැකිවෙයි ශක්තිමත් මිනිසකු යකඩ පොල්ලක් පහසුවෙන් නමන්නාක්මෙන් කෙනෙකුගේ මනසද ශක්තිමත් වූවිට මනසෙහි ඇති ඇද ගැසුනු ස්වභාවයන් අයහපත් වූ අකුසල චිත්තයන් නමා වාත්තුකොට හැඩගසා අවසානයේ මනසු ෘුජකිරීමට හැකියාව ලැබේ. එම නිසා සමතුලිත වූ මනසක් ඇතිකර ගැනීමේ ප්‍රතිඵලයලෙස කෙනෙකුට සියලු ආකාරයේ ආත්ති සහ දුක්කවේදනාවන් මැඩ පවත්වාගෙන මනසට ස්වභාවික වූ සාමය සහ ප්‍රීතිය ළඟා කරගත හැකිවේ. ඉහත ඒආකාරයට විස්සර කරන ලද්දේ භාවනා පුහුණවෙහි ගුණාත්මක බව සඳහා අවශ්‍ය වන වැදගත් සිද්ධාන්ත හතරය. කෙටියෙන් නැවතත් සඳහන් කළහොත් එක වර්තමානය තුළ හිඳිමින් පුහුණුවීම. දෙක නොකඩවා පුහුණු වීම. තුන කෙලෙස්තවන වීර්ය සම්මයක් ප්‍රඥාව සහ සතිය යන අංග ඇතිකර ගැනීම මගින් භාවනාකමටහන් මැනවින් සම්පාධනය කරගැනීමට කටයුතු කිරීම. හතර ශ්‍රද්ධා වීර්ය, සති, සමාධී ප්‍රඥ යන ඉන්ද්‍රිය ධර්මයන් සම තුළිතව පවත්වා ගැනීම මුලින් සඳහන් කළ පරිදි භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ භාවනා කළ ප්‍රමාණය අනුව නොව එහි ගුණාත්මක භාවය අනුව වන නිසා මෙම පාඩම හැදැරීම භාවනා පුහුණුවේදී ඉතා වැදගත්වෙෙයි. මෙහි එන ඉගැන්වීම් ඔබගේ පුහුණුව සඳහා යොදා ගැනීමෙන් ඔබ සියලු දෙනාට ඉහල ශාන්තියක් සහ දුකින් මිදීගිය සතුටක් ළඟා කරගැනීමට හැකිවේවා යයි මම අවංකව බලාපොරොත්තු වෙෙන. භාවනා කරන්නේ කෙසේදයන්න ඉගැනීමට ඔබ දක්වුණ උනන්දුව පිළිබඳව නැවත වතාවක් ඔබ සැමට මාගේ ප්‍රනාමය හිමිවේ. පස්වැනි පරිච්ෂේදය සතියෙන් යුතුව පසඟ පිහිටුවා වන්දනා කිරීම මෙම පරිච්චේදයහි මා විස්තරකොට ඇත්තේ හිඳි ඉරියවුවෙන් කරන භාවනාවට සහ සක්මන් භාවනාවට පෙර සූදානමක් වශයෙන් කළහැකි භාවනා ක්‍රමයකි. එයනම්, සතියෙන් යුතුව පසඟ පිහිටුවා වන්දනා කරන ක්‍රමයයි. මෙය, විකල්ප පුහුණු ක්‍රමයක් වන නිසා කැමතිනම් කලාටද අකමැතිනම් නොකලාටද කමක් නැත. පසඟ පිහිටුවා වන්දනා කිරීම ලෝකයපුරා විවිධ ආගමික සම්ප්‍රදායන්ට අයත් අනුගාමිකයන් අතර පොදුවේ පවත්නා වූ අභ්‍යාස ක්‍රමයකි. විශේෂයන් බෞද්ධ රටවල්වල පුද්ගලයින් තම දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට සහ ආගමික වශයෙන් වන්දනාවට පාත්‍රවන, චෛත්‍ය පිළිමආදී, පූජනීය වස්තු වලට ගෞරව දැක්වීමක් වශයෙන් මෙම පසඟ පිහිටුවා වැඳීම සිදුකරයි. තවත් ආගමික සම්ප්‍රදායන්වල දෙවියන්, දේවදූතයන් හෝ වෙනත් එවැනි පූජාවට සුදුසියයි සැලකෙන දෑවලට ගෞරව දැක්වීම වශයෙන් මෙසේ වන්දනා කිරීම සිදුකරයි. මෙහිදී අප එය සිදුකරන්නේ අපගේ භාවනා පුහුණුවටම දක්වොන ගෞරවයක් වශයනි. අපගේ පුහුණුව අප විසින්ම නිහතමානීව සහ අවංක ලෙස අගේ කිරීමට ලක් කිරීම පිණිස ඒ යොදා ගැනේ තවද භාවනාව යනු හුදෙක් විනෝධංශයක් ලෙස හෝ කාලය ගෙවාදවීයට යොදා ගන්නා දෙයක් නොව ඉතා ගෞරව කළ යුතු සහ වන්දනාවට පාත්‍ර වියේුතු දෙයක් බව අප විසින් අපටම මතක් කර ගැනීමටත් මෙසේ පසඟ පිහිටුවා වැඳීමේ අභ්‍යාසය ප්‍රයෝජනවත් වෙයි. ඒ සියල්ලට වැඩියෙන් වැදගත් වන්නේ මෙය ඉතාහොඳ පූර් අභ්‍යාසයක් වීමයි. ශරීරයේ විවිධ කොටස්වල නැවත නැවතත් වන චලනයන් ඇතුළතුවන නිසා. මනස ඒ සෑම චලනයක් පිළිබඳවම සතිසම්පන්නව යොමු කරමින් ව්‍යායාමයක් ලෙස මෙය කළ හැකි වෙයි. සතිගෙන් යුතුව පසඟ පිහිටුවා වැඳීම් සිදු කරන්නේ පහත පරිදිය. එක ධනවිිම ගසා පාදවල ඇගිලි මත හෝ යටිපතුල් මත වාඩි වෙන්න. දෙක අත්ල යටිකුරු වනසේ දැත් හලව මත තබන්න උඩුකය ශ්‍රජුව හා දෑස්වෘතව තබා ගන්න දැන් දකුණු අත අංශක අනුවකින් පොළවට ලම්භක වන පරිදි හරවන්න අතහි චලනයහි මුල මැද අග හරවනවා 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 ලෙස තෙවරක් මෙහි කරමින් පිළිබඳ සිහිය පවත්වන්න. මෙසේ තෙවරක්ම හරවනවා ලෙස මෙනෙහි කරන්නේ අත හැරවීම යන සම්පූර්ණ චලනය කෙරෙහි සිහිය නොකඩවා පවත්වා ගැනීම සඳහායි. මීළඟට දකුණු අත පපුුව දෙසට ඔසවන්න ඔස වනවා ඔස වනවා ඔස වනවා ලෙසින් කරන්න මහපට ඇගිල්ල පපුුව ස්පර්ශ කිරීමට පෙර චලනය නවත්වන්න. ස්පාර්ශවෙනවා ස්පර්ශවෙනවා ස්පාර්ශවෙනවා ලෙස මෙනෙහි කරමින් මහපටඇගිල්ල පපුුව හා ස්පර්ශවීමට සලස්වන්න. මෙම ක්‍රියාකාරකම වම් අතටද යොදන්න හරවනවා හරවනවා ස වන ස ව ඔස වනවා ස්පාර්ශ වෙනවා ස්පාර්ශ වෙනවා ස්පාර්ශ වෙනවා වම්මත පපුුව සමඟ පමණක් නොව දකුණු අතිලෙහිද ස්පාර්ශ කළ යුතුයි. මී නගට අත්දකම ඔස වන ඔස වනවා ඔස වනවා ලෙසෙන් மென்හි කරමින් நலல වෙත ගෙනேන්න ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙනවා ස්පර්ෂ වෙනවා ලෙසමென்හි කරමින් மாපட்டඇங்கிலிவල நிිය நலහා ස්පර්ஷ කරන්න. පහලට ගෙනேනවා පහලට ගෙනேනවා පහලට ගනேනවා ලෙසමනහි කරමින් අ දෙක නැවත පපුුව වෙත ගෙනෙන්න්න මාපට ඇගිලි පපුුව හාස්පර්ෂවන විට ස්පර්ශ වෙනවා ස්පර් වෙනවා ස්පර්ශ වෙනවා ලෙස මෙැෙහි කරන්න පසඟ පිහිටුවීම කරන්නේ මීළඟටය මුලින්ම කඳ අංශක හතලෙස් පහක ආනතියකින් තිබෙන පරිදි ඉදිරියට නවන්න නැවෙනවා 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 යනුවෙන් එම චලනය පිළිබඳ සිහිය පවත්වන්න දකුණු අත පහලට ගෙනවිත් දනහිසට ඉදිරිෙන් පොළව මත තබන්න පහලට ගෙනෙන විට පහලට ගෙන එනවා පහලට ගෙන එෙනවා පහලට ගෙන එෙනවා ලෙසත් පොළවහාස් පර්ශ වන විට ර්වා ස්පර්ශ ස්පාර්ශ වෙනවා ලෙසත් මෙහි කරන්න. මෙහිදී සුළු ඇගිල්ලේ පැත්තක් පමණක් පොළව ස්පාර්ශ කරන අතර අත්ල තවමත් පොළවට ලම්බකව පිහිටයි. අවසානයේ වහනවා 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 ලෙසමෙන්හිකරමින් අත්ල පොළව හා ස්පර්ශ කරන්න. වම් අතින්ද මේ ක්‍රියාකාරකමම සිදු කරන්න. පහලට ගෙනේනවා, පහලට ගෙනේනවා, පහලට ගෙනේනවා. ස්පර්ශ වෙනවා, ස්පර්ශ වෙනවා, ස්පාර්ශ වෙනවා වහනවා 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 දැන්... අධධකම පොළව හාස් පර්ෂව පවතිී. අත් දෙකෙහි මාපට ඇගිලි තුඩු එකිනිික ස්පාර්ෂවමින් තිබෙන අතර දබ්බර ඇගිලි අතර පරතරය අගල් හතරක් පමණ විය යුතුවේ. මීළඟට නැවෙනවා 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 ලෙසමෙනෙහිකරමින් කඳ නවමින් හිස පහලට ගෙනයන්න. නල මාපට ඇගිලි ස්පාර්ශ කරන විට ස්පාර්ශ වෙනවා ස්පාර්ශෙනවා ස්පර්ශ වෙනවා ලෙසින් මෙනෙහි කරන්න දැන් ඔස වනවා ඔස වනවා ඔස වනවා ලෙසින් මෙනහි කරමින් කඳ නැවතත් ඔසවා පෙරතිබූ ඉරියව්වට ගෙන එන්න මුල්ම පසඟ පිහිටවීම මෙයයි දැන් ඔොප සිටින්නේ අත්ල පොළවහා ස්පර්ශව වැළමිටි ස්්‍රීජුව ඇති ඉරියව්බෙන. මෙතන සිට පිළිවලින් දැත් නැවතත් ඔසවා පපුුව වෙතගෙන ඒම ආරම්භ කරන්න. හරවනවා 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 ලෙසින් මෙනෙහි කරමින් දකුණු අත්ල පොළවට ලම්භක වන ආකාරයට හරවන්න ඔස වනවා ඔස වනවා ඔසවනවා ලෙසින් මෙනහි කරමින් දකුණු අත පපුුව දෙසට ගෙන එන්න. ස්පර්ශවෙනවා ස්පාර්ශවනවා ස්පාර්ශවනවා ලෙසින් මෙනහි කරමින් මාපට ඇගිල්ල පපුයේ ස්පාර්ශ කරන්න. වම් අතටද එමක්‍රියාකාරකමම එලෙසින්ම කරන්න. හරවනවා. හරවනවා හරවනවා ලෙසින් මෙනෙහි කරමින් වම් අත්ල පොළවට ළභක වන ආකාරයට හරවන්න. ඔසවනවා ඔස වනවා ඔසවනවා ලෙසින් මෙනෙහි කරමින් වම් අත පපුව දෙසට ගෙන එන්න. ස්පාර්ශ වෙනවා ස්පාර්ශ වෙනවා ස්පර්ශ වෙනවා ලෙසින්මනහි කරමින් පට ඇගිල්ල පප්පුුව සමගත් වම් අත්ල දකුණු අත්ල සමගත් ස්පර්ශ කරන්න මෙසවම් අත ඔස වනවාත් සමගම ඔබට උඩුකය නැවත රජුකොට පොළවට ලම්බක වන ඉරියව්ුවට ගෙන හැකි එම චලණය වෙනම මිනෙහිනු කලාට කම් නැත දැන් නැවතත් අත්දක නලලහා ස්පර්ශවෙන පරිදි ඉහලට ගෙන එන්න. ඉහලට ගෙන ඒම ඔස වනවා ඔස වනවා ඔස වනවා ලෙසත් නලලහා ස්පර්ශවීම ස්පර්ශවෙනවා ස්පාර්ශ වෙනවා ස්පර්ශවෙනවා ලෙසත්මනෙහි කරන්න. නැවත පහලට ගෙන එෙනවා පහලට ගෙන එනවා පහලට ගෙන එනවා ලෙස මෙනෙහි කරමින් අත්දක පහලට ගෙන එන්න. මාපට ඇගිලි පපුයේ ස්පාර්ශ වන විට ස්පර්ශවෙනවා ස්පර්ශ වෙනවා ස්පාර්ශ වෙනවා ලෙසින් මෙනෙහි කරන්න. මිළඟට නැවතත් උඩුකාය නවමින් ඉදිරියට අංශක හතල ස්පහක් ගෙන එන්න නැවෙනවා 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 ලෙසින් එමචලනය මෙනෙහි කරන්න දෑත එකින් එක පහළට ගෙනවිත් අත්ල පොළවහා ස්පර්ශ කරන්න පහලට ගෙනේනවා පහලට ගෙනෙනවා පහලට ගෙනේනවා ස්පර්ශ වෙනවා ස්පාර්ශවෙනවා ස්පර්ශවෙනවා වහනවා 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 පහලට ගෙනේනවා පහලට ගෙනේනවා පහලට ගෙනේනවා ස්පාර්ශ වෙනවා ස්පාර්ශ වෙනවා ස්පාර්ශ වෙනවා වහනවා 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 ඉන් පසු නලල මාපට ඇගිලි හා ස්පර්ශ කරන්න. නැවෙනවා 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 ස්පර්ශවෙනවා ස්පර්ශ වෙනවා ස්පාර්ශවෙනවා නැවත උඩුකාය අංශක හත්තලි ස්පාහක ආනැතියට ගෙන එන්න. ඔස වනවා ඔස වනවා ඔස වනවා මේ දෙවන වතාවට පසඟ පිහිටවීමයි මෙය තුන්වන වතාවටත් සිදු කරන්න. තුන්වැනි වතාවටත් පසඟ පිහිටුවීම සම්පූර්ණ කළ පසු පෙර පරදිම දකුණැතින් පටන්ගෙන හරවවා හරවවා හරවනවා ඔස වනවා ඔස වනවා ඔස වනවා ස්පර්ෂ ව ස්පාර්ශ වෙනවා ස්පර්ෂ වෙනවා ලෙසින් දකුණ වතද එසේම හරවනවා හරවවා හරවනවා ඔස වනවා ඔස වනවා ඔස වනවා ස්පාර්ශ වෙනවා ස්පර් වෙනවා ස්පර්ශ වෙනවා ලෙසින් වම්මතද ඉහලට ගෙන එමින් උඩු කය රජි ඉරියාවුවට ගෙන එන්න. ඉන් පසු අත්ධෙක පෙරපාඩදිම ඔසවා නලෙන සමග ස්පාර්ශ කරන්න. ඔස වනවා ඔස වනවා ඔස වනවා ස්පාර්ශ වෙනවා ස්පාර්ශ වෙනවා ස්පර්ශ වෙනවා මීළඟට සිව්වනි වතාවට පසඟ පිහිටුවන ඉරියුවට උඩුකය නැවීම වෙනුවට එකින් එක පහලට ගෙනවිත් කලවා මත තබන්න ඒ සඳහා මුලින්ම දකුණු අත්තහි චලනය මේ ආකාරයට මෙිනෙහි කරන්න පහලට ගෙනේනවා පහලට ගෙනේනවා පහලට ගෙනේනවා ස්පාර්ශ වෙනවා ස්පාර්ශ වෙනවා ස්පර්ශ වෙනවා වහනවා 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 වම් මතටද එසේම කරන්න පහලට ගනේනවා පහලට ගෙනනවා පහලට ගනේනවා ස්පාර්ශ වෙනවා ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙනවා වහනවා 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 පසග පිහිටුවා මෙසේ වන්දනා කිරීම නිම වූ පසු ඔබ සක්මන් භාවනාවර්ථ ඊළඟට හිඳ ඉරියව්වෙන් කරන භාවනාවත් යම්කිසි වේලාවක් බැගින් පුහුණු කරන්න. එක්කෙක් ඉරියව්වෙන් අනෙක් එරියව්වට මාරු වීමේදී අපරක්‍ෂාකාරී ලෙස අසිහයෙන් එසේනොකොට සතිය පිහිටුවා ගනිමින්ම කළ යුතුයි. සිටගැනීමට ප්‍රථමයෙන් හිඳ සිටින එරියව්ව හිඳිනවා හිඳිනවා, හිඳිනවා ලෙසින් මෙනෙහි කරන්න. ඉන් පසු නැගිටිනවා 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 ලෙසින් මෙනෙහි කරමින් නැගිටින්න. එතැන් පටන් සතිය නොකඩවා පවත්වා ගනිමින් සක්මන් භාවනාව ආරම්භ කරන්න මේ ආකාරයට පසඟ පිහිටුවා වන්දනාකිරීම සක්මන් භාවනාවට උපකාරයක් වන අතර, සක්මන් භාවනාව හිඳගෙන කරන භාවනාවට උපකාරයක් වෙයි. නේවාසික භාවනා පුහුණු වැඩමුළුුවලදී ශිෂ්්‍යන්ට මෙම භාවනාක්‍රම තුනම ඉහත සඳහන් කළ පිළිවලට පුහුණු කිරීමට උපදෙස් දෙනු ලබයි. ඔවුන්ට ඉතාකෙටි කාලයක විවේකයක් සඳහා, අවසර ලැබෙන අතර இන් පසු නැවතමුල සිට ආරභ කරමින් මෙම ක්‍රමතුනම වටෙන් වටය පාඩම සඳහාෙන් කළ කාලය පුරාවටම පුහුණු කළ යුතුය. සාමාන්‍යින් මෙ தය විසිහතරක කාලසීමාවකි එම කාලසීමාව අවසන් වපසු ශිෂ්‍යා තම ගුරතුමාව බැහැதක අභ්‍යාසිය සම්පූර්ණ කළබව දැනුම්දී ඊළඟ අභ්‍යාසය ලබාගත යුතුයි. එම දෙවන අ්‍යාසය පෙරටත් වඩා දෘෂ්කර සක්මන් සහ හිදිි ඉරියව්වලින් කරන භාවනා ක්‍රම ඇතුළත් වෙයි. මෙම පොත සැකසී ඇත්තේ භාවනාවේ මූලික කරුණු ඉගන්වීමට වන නිසා මෙට වඩා අපහසු දියුණු ක්‍රම බෙහි සාකච්ඡා නොකෙරේ කෙනෙකු මෙම මූලික පුහුණුව ප්‍රගුණ කළ පසුව ඊළඟ අධියරෙහි පාඩම් ලබාගෙන පුහුණු වීම දීර්ගලෙස කරගෙනයාමට අපේක්ෂා කරයි නම් ඒ සඳහා පලපුරුදු ගුරුවරයකු වෙතින් උපදෙස් ලබාගතයුතුයි භාවනා වැඩ මුළුවක් සොයායෑම අපහසුනම් ඔබට මෙහි දැක්වෙන ක්‍රමයට දිනකට වරක් හෝ දෙවරක් බැගින් භාවනාපුහුණුව ආරම්භ කර හැකි. ඉන් පසු ශිෂ්්‍යා සහ ගුරුවරයා සාකච්ඡා කොට නියම කරගත් පරිදි සතියකට හෝ මසකට වරක් ගුරුවරයා සමග සම්බන්ධ වී ප්‍රමාණුකූලව පියවරින් පියවර ඊළඟ පාඩම් සඳහා උපදෙස් ලබා ගත හැකි භාවනා ක්‍රම පිළිබඳ මූලික ඉගැන්වීම මෙයින් අවසන් වෙයි අවසන් පරිච්චේදයහි මා කෙනෙකුගේ එදිනිදා ජීවිතයට මේ ඉගෙනගත්ද සම්බන්ධ කරගන්නා ආකාරය සාකච්ඡා කොට ඇත බගේ උනන්දුව පිළිබඳ මම නැවතත් ස්තූතිවන්ත වනාතර. ඔබ සැමට සාමය සහ සතුට ලැබී සියලු දුකින් මිදීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. හයවන පරිච්ෂේදය භාවනාවෙන් ප්‍රතිඵල ලැබීමට පවත්වා ගත යුතු යහපත් දිවි පැවැත්ම මේවැනි විට භාවනාව පිළිබඳ මූලික ඉගැන්වීම දක්වා අවසානය. භාවනාව පිළිබඳ කිසිත් නොදත් කෙනෙකු සඳහා සත්‍ය සොයායෑ මේේ මාර්ගයට පිවිස එහි ගමන් ආරම්භකිරීම සඳහා ඉහත පරිච්චේදවල කළ ඉගැන්වීම ප්‍රමාණවත් වේ ම අවසන් පරිච්චේදේහි මා භාවනාව එදිනෙදා ජීවිතයට බද්ධ කරගෙන කරන සෑම කටයුත්තකදීම සිහිය පවත්වාගෙනයෑමට අවශ්‍ය උපදෙස් කිහිපයක් සාකච්ඡා කර ඇත. භාවනාවෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නම් අප අපගේ මනස ව්‍යකූල පවට පත්කරන ක්‍රියාකාරකම්වලින් වැලකී සිටිය යුතුයි පළමු පරිච්ේදයහි මා විස්සර කළ ආකාරයට භාවනාව මනසට අෞෂදයක් බඳුවෙයි. අුෂධ භාවිතයේදීත් අපි එම අෞෂධයෙන් නියමිත ප්‍රතිඵලය ලබාගැනීම සඳහා යම්යම් ආහාර සහ පුරුදවලින් වැලකී සිටින්නෙමු. එසේ නැතහොත් එම අෞෂදයේ බලය උදාසීනවීෑමට හෝ හෞෂදය විසවීමට හෝ ඉඩ ඇත. එසේම භාවනාවිහි නිසි ප්‍රතිඵලයද යම්යම් අහිතකර ක්‍රියාකාරකම්වල යෙදීම නිසා උදාසීනවීයමට ඉඩ ඇත. තවද එසේ අහිතකර ක්‍රියාකාරකම්වල යදීම නිසා භාවනාව නිවරදිව අවබෝධ කර ගැනීමට අසමත්ව එයට වැරදිනිර් වචන දෙමින් එයින් ඇතිකරගත යුතු කුසල සිත් වෙනුවට අකුසලසිත් රැස්කර ගැනීමට ඉඩ ඇත. භාවනාව අපට නිවැරදි වූ අවබෝධය ඇතිකර අප ඇබැහිවී ඇති අයහපත් පුරුදුවලින් ගලවාගෙන අපගේ මනස ව්‍යාපාද මිත්‍යදෘෂ්ි ආදී අකුසලයන්ගෙන් මුදවාගෙන අවසානයේ අපව දුකින් මුදවාගැනීමට සැකසුනකි අප එදිනෙදා කරන සමහර ක්‍රියාවන් රිජුවම අපගේ මනස අයහපතට පමුණුවන ඒවා වෙයි. එම ක්‍රියාවන් භාවනාවට හානිකර ලෙස පවති. තවද එම ක්‍රියාවන් භාවනාවෙන් ලැබියයුතු ප්‍රතිඵලයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතිඵලවලට අපව යොමු කරයි. එම ක්‍රියාකාරකම්වලට හදින් ඇලී සිටින්නන්ට භාවනාව කරගෙනයාම ඉතා අසීරුවනු ඇත. එකී ක්‍රියාවන් භාවනාවට පමණක් නොව අපගේ යහපත් පැවැත්මටද දැඩිසේ අහිත කරවෙයි. එවනිසා එවැනි ක්‍රියාවන් අපගේ චර්යාාවලින් සහමුලින්මඉවත් කළ යුතුවෙයි පලමුුවෙන්ම ඔබ සම්පූර්්‍යෙන් වැළකයුතු ක්‍රියාකාරකම් පහක් වේ. එම ක්‍රියාවන් නිසඟ වශයෙන්ම අයහපත් වෙන බැවිනි. එනම් එක සතුන් මැරීමෙන් වැලකීම. අප අපගේ ජීවිතවල යහපත අපේක්ෂා කරන්නේ නම් ඒ ආකාරයටම අ්‍යෙ සතුන්ගේ ජී විතවලද, යහපත අපේක්ෂා කළ යුතු අතර කුහුඹුවකු හෝ මදුරුවකුගේවත් ජීවිතහානි නොකළ යුතුයි. දෙක සොරකමින් වැලකීම. අප අපගේ සිතෙහි සාමය ආරක්‍ෂා කරන්නේ නම් අප අන් අයගේ සිත්වල සාමය සහ අන්න අයගේ ආරක්ෂාවට අකුල් නොහැලිය යුතුයි. තවද අප, ඇලීම්වලින් මිදීමට අපේක්ෂා කරන්නේ නම් අන්සතු වස්සුව කෙරෙහි ගරු කරමින් ඒ පිළිබඳ ආශාකිරීමෙන් වැලකිය යුතුයි. තුන කාම මිත්‍යාචාරයෙන් වැලකීම. අනුන්ගේ පවුල් කඩා එහිරවීමට හේතුවන අයෝග්‍ය ලිංගික සම්බන්ධතාවල යෙදීම තමාගේ පමණක් නොව එට සම්බන්ධ සියල්ලන්ගේම මනසකිලිටිකර ආතතිය ඇතිකරවයි එම නිසා එයින් වැලකිය යුතුයි හතර මසාවාදයෙන් වැලකීම සත්‍ය අවබෝධය අපේක්ෂා කරන්නේ නම් අප අනුන් රවටන්නාවුත් අනුන්ට හානි ගෙන දෙන්නා වූත් බොරු කීමෙන් වැලකිය යුතුයි පහ සුරාපානයෙන් වැලකීම මත් පැන් මද්‍රව්‍යවලින් මනස විකෘති ස්වභාවයට පත්කරන බැවින්. එය භාවනාවට අතිශයින් බාධාවකි. එබැවින් ඒවා පාවිච්චයෙන් වැලකිය යුතුයි. කෙනෙකු භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කරයිනම් ඉහත සඳහන් කළ අකුසල මූලයන්ගේ සම්පූර්ණයෙන් ඈත්වීම අත්‍යවශ්‍යවෙයි ඊට අමතරව අප එදිනෙදා ජීවිතය තුළ කරන ඇතැම් ක්‍රියාකාරකම් වලටද අප විසින් සීමාවක් පණවා ගැනීම වැදගත් වෙයි එකී ක්‍රියාකාරකම් රජුවම අකුසල්ගනයට අයත් නොවූුවත් සීමාවක් නොමැතිවත් ඇබ්බැහිවීමකිනුත් ඒවායේ නිරතවීම මනස්‍යාකූල කරවීමටත් භාවනාවද්නියම ප්‍රතිලාභ නොලබියයාමටත් හේතුවෙයි අපගේ ආහාර ගැනීමේ රටාව ඉන් එකකි නිසි පමණට වඩා ආහාර ගැනීමත් ඕුවමනා ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීමත් යන දෙකම භාවනාවට අහිත කර වෙයි ආහාර පිළිබඳ කෙනෙකුගේ ඇති ඇබ්බැහිකම මනස නිරවුල් බව පවත්වා ගැනීමට බාධාවක්වෙයි. තවද වුවමනාවට වඩා ආහාර ගැනීම කය මනස දෙකටම විඩාබර නිදිමතගතිය ඇතිකරයි. අප ආහාරගන්නේ ජීවිතය පවත්වා ගැනීමට මිස ජීවත්වන්නේ ආහාර ගැනීමට නොවන බව සිහි තබාගත යුතුයි. නේවාසික භාවනා වැඩසටහන් වලදීනම් කෙනෙකු ආහාර ගතයුත්තේ දිනකට එක් වලක් පමණයි එසේ කිරීම නිසා ඔවුන් කිසිදු ආකාරයක ශාරීරික අපහසුතාවයන්ට පත් නොවී ඒ වෙනුවට ඒ ඔවුන්ගේ මානසික නිරවුල් බව පවත්වා ගැනීමට උපකාරයක් වෙයි රිජුවම දුෂ්්‍යරිතයන් නොවුවත් භාවනාවට බාධාවන තවත් ක්‍රියාකාරකම් නම් චිත්‍රපට නැරඹීම සංගීතයට සවන්දීම යනාදියයි. මේ දේවල් කෙනෙකු පහසුවෙන් ඒවාට ඇබ්බැහිකරවීමට සමත්වෙයි. මේවාට ඇබ්බැහිවේ ක්‍රියා කෙරීම එක්තරා ආකාරයකට මද්‍රප්‍ය පානයකර මත්වීමක් වැනිම වූ ස්වභාවේකට අපගේ මනස පත්කරවයි. කුමක් නිසාදයත් අපගේ මොලේහි රසායිනිික ක්‍රියාවලින් හා සම්බන්ධ වීම මගින්, ඒ දේවල් අපගේ මනස වියවුල් කිරීමටත් මනසෙහි සාමය දුරු කිරීමටත් හේතුවන බැවිනි. මෙවැනි ලාමක නැටුම් ගැයුම් චිත්‍රපටවලින් ලැබෙන්නේ ඉතා කෙටි කලකින් නැතිවී යන. අතෘප්තිකර වූ වින්දනයක් පමණයි එම නිසා වගකීමකින් හා ස්තිර අධිෂ්ඨානයකින් භාවනා කරන්නෙකුනම් ඔබ ඔබේ ඉතා කෙටිය වූ මේ ජීවිතකාලය නොවටිනා සහ තාවකාලික ආස්වාදයන් ලබාගැනීම උදෙසා කැප කරන්නේද එසේත් නැත්නම් ස්තිිර වූත් සාමයක් සොයායෑම සඳහා කැප කරන්නේද යන්න සීරණය කළ යුතුයි ඔබ සත්‍යූත් ස්ථිර වූත් සතුට සොයා යන කෙනෙක් නම් මෙවැනි ක්‍රියාවන්ට මෙන්ම අන්තර්ජාලය හරහා සිදුකරන නොවදගත් සමාජශීලී කටයුතු යනාදීන්ටත් යම් සීමාවක් පනවාගත යුතුයි මෙසේ සීමාවක් පනවාගත යුතු තෙවන ක්‍රියාකාරකම නදයි තාව කාලිකව මේ ලෞකික ජීවිතයේ ප්‍රශ්නවලින් ගැලවීයෑමට අප නින්දට කෙතරම් ඇලුම් කරන්නේද යන්න සමහරවිට අපට නොතේරෙන අතර නින්දට ඇති ඇබ්බැහහිකමනිසා ඇතිවන අහිතකර පලවිපාක අප නොසලකා හැර ඇත. තවත් සමහරු තමන් අවශ්‍ය ප්‍රමාණයට නින්ද නොල බැන්්‍යියයැයි කල්පනාකිරීම නිසාම නින්ද නොයා මේ රෝගෙන් පෙළෙ. එමගින් ආථසිතත්ත්වයන්ට පත්වේ ආතතිය නිසා නිදාගැනීම තව තවත් අපහසුවේ. භාවනා පුහුණුව පටන්ගත් පසු අපගේ සිතහි ඇතිවන තැන්පත් බවනිසා අපට වෙනදා තරම් නින්ද අවශ්‍ය නැති බව දැනේ. නින්ද නොයා මේ රෝගය භාවනාවට බාතාවක් නොවයි. වැතිර සිටින ඉරියව්වෙන් සිට මනස සැහැල්ලුවෙන් තබා ගැනීමට ඕවුනට හැකි. තමන්ගේ උදරේහි උස්පහත්වීම ගැන සිහිය පවත්වාගෙන සිටීම ඔවුන්ට කළ හැකි. මුළු රෑම නින්ද නොයයිනම් මුළුරෑ පුරාම උදරෙහි උස්පහත්වීම පිළිබඳ සිහිය පවත්වාගෙන සිටිය හැකි එවිට කිසිදු නින්දක් නොලැබුවත් ඉතා හොඳින් තද නින්දක් ලැබවාක්වැනි සනීපයක් ඔවුන්ට දැනේ. නමුත් බොහෝදුරට ඉඩ ඇත්තේ භාවනාවෙන් තැම්පත්වූ මනසිංයුතුව ඉක්මනින් නින්දට වැටීමටයි. අවසන් වශයෙන් භාවනාවෙන් සත්‍ය වූ ප්‍රතිලාබය ලබා ගැනීමට කෙනෙකු යම් වෙන්තරගල් කාල පරිච්ෂේදයකදී, පමණක්වත් සියලු ලිංගික ක්‍රියාකාරකම්වලින් ඇත්විය යුතුයි.කිනම් ආකාරයක වූ හෝ මෙවැනි ක්‍රියාප මනසෙහිනිරවුල් බව පවත්වා ගැනීමට බාධාවක් වෙයි. ඉහත විස්සල කළ සියලු අහිතකර ක්‍රියාවන්ගෙන් වැලකුණු පසු අප භාවනාව, අපගේ එදිනිෙදා ජීවිතයට බද්ධ කරගෙන කටයුතු කළ යුතුයි. මෙය කළ හැකි ආකාර දෙකකි. මේ ආකාර දෙකම එකවර පුහුණු කළ යුතුයි. පළමු ආකාරයනම් අපගේ කය පිළිබඳ අවධානය යොමු කිරීමයි. ඒ අපට ඉතා පැහැදිලි සංඥා ලැබෙන බව දැනෙන හොඳම සාධකය අපගේ. නියි චිත්ත ඒ ආග්‍රතාවය ඇති කර ගැනීම සඳහා භාවනාමය අරමුණක් ලෙස අපට සෑම විටම අපගේ කය පිළිබඳ අවධානය යොමු කළ හැකි අප එදිනිදා ජීවිතේ තුළ කය පවත්වන ඉරියව් ප්‍රධාන වශයෙන් හතරකි ඇවිදීම සිටගෙනසිටීම හිඳගෙනසිටීම වැතිරී සිටීම යනුවනි, මෙම ඉරියව් හතර භාවනාවට අරමුණුකරගෙන ඒ පිළි බඳසිහිය පවත්වා ගත හැකි. උදාහරණයක් ලෙස ඔබ ඇවිදින විට සෑම පියවරක් පාසාම, ඇවිදිනවා, 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 ලෙසහෝග, වම, දකුණ, වම, දකුණ, ලෙසසිහිය පැවැත්තුවිය හැකි ඔබ නිශ්ලව සිටගෙන සිටින විට සිටිනවා 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 ලෙසාත් හිඳගෙන සිටින විට හිඳගෙන සිටිනවා හිඳගෙන සිටිනවා හිඳගෙන සිටිනවා ලෙසාත් ඔබ ඇලවී සිටිනවිට ඇලවී සිටිනවා ඇලවී සිටිනවා ඇලවී සිටිනවා ලෙසත් මෙනෙහි කරමින් සිහිය පවත්වා ගත හැකි. මෙවිට අප භාවනාවට විශේෂ වේලාවක් වෙන් කරනොගත්තත්. දවසී සෑම මොහොතකම භාවනාවයදීමට හැකියාව ලැබෙයි. අප කරන සෑම කුඩා ්ශලනයක් කෙරෙහිම ඉහත ආකාරයට සිහිය පවත්වා ගැනීම කළ හැකි. අතපය නවන හෝ දිගහරින විට නවන නවනවා හෝ දිගහරිනවා දිගහරි යනුවනුත් සොලවන විට හෝ හරවන විට සොලනවා සොලවනවා හෝ හරවන හරවනවා යනුවනුත් සිහිය පිහිටුවා ගත හැකි. මේ ආකාරයට එදිනෙදා කරන සෑනු ක්‍රියාවක්ම භාවනා පුහුණුවක් බවට පත්කරගත හැකි තවද ඔබ දත් මදිනවිට මදිනවා මදිනවා ආහාර ගන්නා විට සපනවා සපනවා හෝ ගිලිනවා ගිලිනවා යනාදී ලෙස සිහිය පවත්වා ගත හැකි පිහන විට සුද්ධ පවිත්‍ර කරන විට ව්‍යායාම් කරනවිට ස්නානය කරනවිට ඇඳුම් මාරු කරන විට සහ වැසකිලි පාවිච්චි කරන විටදී පවා කෙනෙකුට ඒ ඒ ක්‍රියාවන්වලදී ශරේරයේ චලනයන් කෙරෙහි සහිය පිහිටුවා සිටිය හැකි. මේ කෙනෙකු භාවනාව එදිනෙදා ජීවිතයට බද්ධ කරගන්නා පළමු ආකාරයයි. මීළඟ ආකාරය නම් පෙනනීම, ඇසීම, ගඳසුවද ආග්‍රහණය රස දැනීම, ස්පර්ශය දැනීම යන ඉන්ද්‍රයන් මගින් පිවිසෙන විදීම් පිළිබඳව සිහිය පිහිටුවා ගැනීමයි. සාමාන්‍යෙන් පංචේන්ද්‍රයන් මගින් මෙසේ අරමුණු ලැබෙන විට අපගේ සෙත්තුල ඒවා කෙරෙහි කැමැත්ත හෝ අකමැත්ත ගොඩනගේ. එමගින් අප පහසුවෙන් ඒවාට ඇලීෑමට හෝ ඒවා පිළිකුල් කිරීමට යොමුවෙයි ඒ හේතුවෙන්ම එම අරමුණු ඇසුරෙන් හටගන්නා විඳීම් අපට අවශ්‍ය ආකාරයටම නොපවතින විට අප දුකට පත්වෙයි මනස ඒවා කෙරෙහි නොවැලී පිරිසිදුව තබා ගැනීමට නම් අප එම පං්චඉන්ද්‍රයන්තුළින් අරමුණු පිවිසනවාත් සමගම ඒවිත සිහිය යොමු කළ යුතුයි. පුරුද්දෙන් ක්‍රියාත්මක වී ඒවා විඳීම හොඳයි නරකයි, මම මගේලෙස විනිශ්ෂය කිරීමට නොයා යුතුයි. යමක් දකිනවිට දකිනවා 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 ලෙසින් එමක්‍රියාව හඳුන්නාගෙන ඒ පිළිබඳ සතිය ගොඩනගා ගතයුතුයි. යමක් ඇහෙන විට ඇහෙනවා ඇහෙනවා ලෙසින් මෙනෙහි කළ යුතුයි. ප්‍රියජනක හෝ අප්‍රේජනක ගන්ධයක් දැනෙන විට ආග්‍රාණය වෙනවා ආග්‍රාණය වෙනවා ලෙසින් මෙෙනෙහි කළ යුතුයි. ආහාරයක් හෝ පානයක් රස දැනෙන විට එම රස කෙරෙහි ඇලීමක් හෝ පිලිකුලක් නූපදවා රසවිදිනවා රසවිදිනවා ලෙසින් මෙනෙහි කළ යුතුයි. ශරීරේට ශීත හෝ උෂ්ණ තද හෝ සුමුදු යම් පහසක දැනන විට දැනෙනවා දැනෙනවා ලෙසින් හෝ උෂ්ණය සීතල ලෙසින් එම දැනීම හඳුනාගෙන ඒ පිළිබඳ සිහිය පිහිටුවා ගැනීමට සිත මෙහේවිය යුතුයි. මේආකාරයට පුහුණු වීමේදී කෙනෙකු තමන්ට විදිින්නට ලැබෙන සම්පූර්ණ විදීම්දාමය වර්ග කිරීමක් නොකොට හොඳයි නරකයි මම මගේ අපි ඔවුන් ලෙස නිගමනය කිරීමක් නොකොට ලබාගැනීමට සමත් වෙයි එහි ප්‍රතිඵලයක් ලෙස සෑම අවස්ථාවකදීම දුකින් තැවීමකින් තොරව සැබෑ සාමයක් සතුටක් සිතහි පවත්වා ගැනීමට හැකියාව ලැබේ සියලු දෑහි යථාර්ථය අවබෝධවීමෙන් පසු කෙනෙකු පංචේන්ද්‍රයන් තුළින් ලැබෙන අරමුණුස්සහ විඳීම් කෙරෙහි ප්‍රතිචාර දැක්වීම නවත්වයි. ඒ වෙනුවට ඒවා ඒවායෙහි යථ ස්භාවයෙන් ම හඳුනා ගනිී. ඒවා කෙරෙහි තවදුරට ඇලීමක් හෝ ගැටීමක් ඇතිකර නොගැනී. ලැගීමට හෝ එල්ලී සිටීමට ත්ක් නොසවනා කුරුල්ලෙු සියලුදේ නිමිදී නිදහසේ පියාම්භායන්නක් මෙනි. මේ ආකාරයට මෙහි පැහැදිලිකොට ඇත්තේ සාම්ප්‍රදායක ලෙස හිඳගෙන හෝ සක්මන් කරමින් භාවනාවේ නොයදුනත් කෙනෙකුට තමන්ගේ සාමාන්‍ය ජීවිතය සහ භාවනාව එකනෙක සම්බන්ධ කරගෙන කටයුතු කළ හැකි ආකාරයයි. මෙහි සාකච්ඡා කළ ප්‍රධාන ආකාර දෙකට අමතරව වෙනත් ඕනෑම ආකාරයට අයත් විදීමක් හෝ සංඥාවක්ද මේක්‍රමයටම සිත සමාධිගත කර ගැනීම පිණිස යොදාගත හැකි. උදාහරණයක් ලෙස පළමු පරිච්චේදයහි විස්සර කළ වේදනා හැඟීම් යනාදී සියල්ල ඇතුළත් කරගන්න මෙම පරිච්චේදයෙන් ඉගෙනගත් කරුණු කෙනෙකුට තමන්ගේ භාවනාව නොකඩවා එදිනෙදා ජීවිතයේ සෑම ක්‍රියාවක් තුළම පවත්වාගනිමින් තමාවත් තමා අවට ලෝකයත් නිවරදිව හඳුනා ගැනීමට සෑම විටම යොදාගත හැකිී අමතර උපකාරයක් ලෙස සිතන්න භාවනා කරන්නේ කෙසේදයන්න පිළිබඳ මූලික ඉගැන්වීම මෙයින් අවසන් වෙයි. නමුත් පොතක් කොපමන විස්සර සහිත වුවත් එය අවංක සහ උද්‍යයෝගිමත් ලෙස පුහුණුවේ යෙදීම වෙනුවට ඇති ආදේශකයක් නම් නොවන බව ඔබ මතක තබාගත යුතුවෙයි. කෙනෙකුට එතෙක් මෙතෙක් ලියා ඇති ප්‍රඥාවෙන් පිරි සියලු පොත් කටපාඩං කරගත හැකි. නමුත් එම උගද්දය තමා විසින්ම පුහුරුුණො කරන්නේ නම් එම පුද්ගලයා අනුන්ගේ ගවයන් පාලනය කරන ගොපල්ලෙකු හා සමවෙයි. අනෙක් අතට කෙනෙකු මෙවැනි පොතක එන මූලික සිද්ධාන්ත සහ ඉගැන්වීම සමාගේ පුහුණුව ආරම්ම කිරීම සඳහා සෑහේයයි පිළිගෙන අවංක පුහුණුවේ යෙදෙනම් එම පුද්ගලයා මෙලොව අප්‍රමාන වූ සෙසු මුත්තා ශ්‍රාවක උතුමන්්ද ලබා ඇත්තා වූ එම පරම සැපත වන දුකින් මිදීමේ සැපත ඒ කාන්තයෙන්ම ලබන බවට සහතිකවිය හැකි. භාවනාව පිළිබඳ මෙ කෙටි හැඳින්වීම කියවීමට කාලය වෙන් කිරීම සම්බන්ධෙන් මම ඔබට අවසන් වතාවටත් මගේ ප්‍රනාාමය පුදකරන අතර ඔබටත් ඔබ හා සබධතා ඇති සියලු සත්වයන්ටත් සියලු දුකින් එතරවීම සඳහා මෙම පුොද උපකාරයක් වේවායි අවංකර්ම ප්‍රාර්ථනා කරමි මෙහි එන කිසියම් කරුණක් නොපැහැදිලි වේනම් හෝ පුහුණුව පිළිබඳ විශේෂ කරුණු වැඩිදුර විස්තර සහිතව සාකච්ඡා කළ යුතුවේනම් හෝ පහත සඳහන් අන්තර්ජාල ලිපිනය හරහා මහා සම්බන්ධවීමට ඔබ සැමට ආරාධනා කරමි යුතදම්මෝ.smanlow.orgrg